හරි අපි ඉන්ටර්වල් එකෙන් පස්සේ මෙනි පන්දේ නීති කොටස පටන් ගමු කරන්න තියෙන්නේ 43 වෙනි අපි නැත්වි 42 වෙනි අභ්‍යාසේ 43 වෙනි අභ්‍යාසේ මේ විතර වෙලා යන්න ටක් ගාලා කිව්වම මම ලියන්නේ මේකේ කියන සිරසර ප්‍රවාහන සේව ව්‍යාපාරයේ සිදුවී ඇති ගනුදෙනු කීපයක් නිසා ගිනු කරන සමීකරණයේ රු බලපෑම පහත දැක්වේ තියන්නක් දාන්න එතන දේපල පිරියතාවප කර වෙළඳ ලැබිය යුත්තේ ආයකර ගත හැකි වැට් මුදල් හිමිකම ගෙවිය යුතු අගයන් ගෙවිය යුතු වැට් වැට් වෙනම තියෙනවා එතන ගනුදෙනු හයක් දෙලා තියෙන හිමිකම වෙනස් වී ඇති සෑම ගනුදෙනුවක්ම අල්කයන් කරන්නේ ලාභයට හා ලාභයට බලපායි බලපායි කියන වචනේ එන්න ඕනේ එක වැදිරට නෑ ඉහත 1.6 දක්වා සිදුවී ඇති ගනුදෙනු විස්තර කරන්න එතකොට ගනුදෙනු ටික ලියන්නයි තියෙන්නේ මේ මේක තමයි ගනුදෙනු කර පළවෙනි එක වෙළඳ ලැබියද්ද 21600 කින් වැඩි වෙනවා හිමිකම 20000 කින් වැඩි වෙනවා ගෙවිය යුතු වැට් 1600 කින් වැඩි වෙනු වෙළඳ ලැබියද්ද 21600 කින් වැඩි වෙනවා දැන් මේක සේවා සපයන ආයතනයක් නේ එතන වැට් 1600ක් වගකීම් හැටියට ලියලා තියෙන්නේ ඒ කියන්නේ අපි එකතු කරගත්ත නිමම වැට් නේ ගනුදෙනු කරුන්ගේ අය කරගත්ත එකතු කරගත්ත වැට් එකක් අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගෙවිය යුතුයි ඒ නිසා තමයි වගකීම් ගොඩේ ලියලා තියෙන්නේ හරි හිමිකමට එකතු කරලා තියෙන එක ආදායමක් වෙන්න ඕන. එහෙනම් මේ 20000ක ආදායමකුයි දැන් හිමිකමට එකතු වෙන්නේ කො අතිරේක ප්‍රාග්ධනය. එහෙම නැත්නම් මේ ලාභෝ ආදායන්නේ. හිමිකමට එකතු වෙන්නේ කො අතිරේක ප්‍රාග්ධනය නැත්නම් ආදායම වල ලාභ. ඒතර අතිරේක ප්‍රාග්ධනය වුණා නම් අනිත් පැත්තේ වැඩි වෙන්න ඕන මොන හරි වත්කම්. හරි? වත්කම් කියන්නේ මේ මේ නැගටිව් වැඩි වෙන්න බෑනේ වෙළඳ ලැබෙද්ද වැඩි වෙන්න ඕන කො මුදල් නැත්නම් දීපල පිරියත උපකරණ එහෙම. දැන් මේකේ වැඩි වෙලා තියෙන වෙළඳ ලැබිය යුතුද? ඒ කියන්නේ එහෙනම් මේ කියන්නේ සේවාවක් ණයට සැපයීම වෙන්නේ නැති. ඒතර 20000ක් වටිනා සේවා 1600ක වැට්වලට යටත්ව ණයට සැපයීම. ඒතර 21600ක් ණය ගැතියකින් ලැබෙන්න ඕන 20000ක් අපේ සේවා ආදායම වෙනුවෙන් 1600ක් වැට් වෙනුවෙන් ලැබිය යුතු ගාන වගකීම් කොට ලිව්වා. අපේ ආදායම හිමිකමට එකතු කළා. මේ පැත්තෙන් ණයට සැපයපු හින්දා 21600ම වෙළඳ ලැබිය යුතු දෑ කොට ලිව්වා. එහෙනම් පළවෙනි ගනුදෙනු ඔයාලා ලියලා තියෙන්න ඕන රුපියල් 20000ක වටිනාකමක් ඇති සේවා 20000ක වටිනාකමක් ඇති මේ වාක්‍ය වෙනස් වුණාට කමක් නැහැ නිකන් දල අදහස ඉන්නවට මෙහෙම 20000ක වටිනාකමක් ඇති සේවා 1600ක වැට්වලට යටත්ව සැපයීම 1600ක වැට්වලට යටත්ව සැපයීම හරි ඊළඟට හිමිකම දෙවෙනි ගනුදෙනුවෙන් එන්නේ හිමිකම අඩු වෙනවා 3000කින් ගෙවිය යුතු අගයන් වැඩි වෙනවා 3000කින් හිමිකම අඩු වෙනවා ගෙවිය යුතු අගයන් වැඩි වෙනවා හිමිකම අඩු වෙන්නේ එක්කෝ ගැණිලි නිසා එහෙම නැත්නම් වියදමක් වලාභයක් නිසා සාමාන්‍යයෙන් හරි හිමිකම අඩු වෙන්නේ ගැණිලි හෝ ප්‍රාග්ධනය ආපසු ගෙන යාම එහෙම වුණා නම් අනිත් පැත්තේ වත්කමක් අඩු වෙන්න ඕන අනිත් පැත්තෙන් හිමිකම අඩු වෙන්නේ වියදමක් නිසා හැබැයි වියදම මෙතන ගෙවලා නැහැ ගෙවිය යුතු අතරපත් වෙලා තියෙන නම් මේ ඉන්නේ උපචිත වියදම. එහෙනම් රුපියල් 3000ක් උපචිත වියදම් ගැලපීම. කියලා දෙවෙනි එකට ලියන්න. රුපියල් 3000ක් උපචිත වියදම් ගැලපීම. ඉතින් තව ළමයෙකුට මේක කියන්න පුළුවන් ඕන නම් මෙහෙම. ණය හිමියෙකුගෙන් ලබාගත් රුපියල් 3000ක බාණ්ඩ අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනට ගැනීම කිව්වත් මේක හරි. ණයට ගත්ත මුදල් හෝ බාණ්ඩ 3000ක අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනට ගැනීම කියලා කියන්නත් ඕනනම් පුළුවන්. ඒ දෙකේ එකක් ලියන්න නමුත් අර බෙහෙවින් එක කල තියෙන්නේ සාමාන්‍යයෙන් බහුලව වෙන්නේ අර මං කලින් කිව්ව එක. 3000ක උපචිත වියදම් ගැලපීම. එතන මේක ගැණිලි කියලා ලියනවා නම් කියන්න ඕන ණයට ලබාගත් මුදල් හෝ බාණ්ඩ රුපියල් 3000ක මුදල් හෝ බාණ්ඩ අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනට ගැනීම කියලා එක විකල්ප උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපචිත වියදමක් ගැලපීම කියලා තව විකල්ප උත්තරයක් දෙන්න පුළුවන්. තුන්වෙනි ගනුදෙනුව දේපල පිරියතා උපකරණ වැඩි වෙනවා. අය කරගත හැකි වැට් වැඩි වෙනවා. මුදල් 32400ක් අඩු වෙනවා. මේ මොකද වෙන්නේ එහෙනම්? රුපියල් 30000ක වටිනාකමක් ඇති දේපල පිරියත උපකරණ මිලට ගන්න ඇති. ඒකට වැට් ගෙවලා තියෙනවා 2000 වැට් වෙලා තියෙනවා 2400ක්. ඔක්කොම 32400ක් ගෙවුවා. එහෙනම් මුදලින් ගෙවලා ගත්තේ එනම් 30000ක දීපල පිරියතා උපකරණ 2400ක වැට් වලට යටත්ව මිලට ගැනීම. හරි. වැට් රහිත මිල 30400ක් වූ දීපල පිරියතා උපකරණ 2400ක වැට් වලට යටත්ව මිලට ගැනීම කියලා තුන්වෙනි එක ලියන්න පුළුවන්.
තිස්දාහ වාක්‍ය වෙනස් වෙන්න පුළුවන් හැබැයි අදහස ඕකම එන්න ඕන හරි තිස්දාහ වැටරහිත මිල තිස්දාහක් වූ දේපල පිරියතහ උපකරණ නැත්නම් අපි කිව්ව වත්කමක් කිව්වත් පිළිගනි වත්කමක් 2400ක වැටරට යටත්ව මිලට ගැනීම හතර වෙනි ගනුදෙනුව වෙළඳ ලැබියත් අඩු වෙනවා මුදල් වැඩි වෙනවා නේ 800ක් එතන ඇතරම 800ක් වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙනවා මේ පැත්තේ මුදල් වැඩි වෙනවා අනිත් පැත්තෙන් වෙන්න ඕන මේ ඔය 800 ඍණ වෙන්න 800 ඍණ වෙන්න ඕන අටසිය ඍණ වෙන්නවා එහෙම වුණොත් විතරයි ඔක හරියන්නේ. ඒතර මේනේ රුපියල් 8000ක ණයගැතියන්ගෙන් 800ක වට්ටේ මුරටත් මුදල් ලැබි. දුන් වට්ටමක් වෙන්නේ මේක. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙදී ලද වට්ටම් වෙන්න බෑ. ඒ නිසා ඊමිකමට එකතු වෙන්න විදිහක් ඇත්තෙම නෑ. අඩු වෙන්නයි ඕන. අනික එකතු වුණත් මේ දෙපැත්ත විතර වැරදි. මේ පැත්තේ 800ක් අඩු වෙලා අනිත් පැත්තේ 800ක් වැඩි වෙන්න බෑ. ඒක අඩු වෙන්න ඕන. ඒ නිසා හතර වෙනි ගනුදෙනු වෙන්නේ රුපියල් 8000ක ණයගැතියන්ගෙන් 800ක වට්ටමකට ලත් මුදල් ලැබි. ඊළඟ මුදල් අඩු වෙනවා 1000ක්. ගෙවිය යුතු වැට් අඩු වෙනවා 1000ක්. ඒ මොකද්ද? ආ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් 1000ක වැට් ගෙවීම. වැට් මුදලින් ගෙවුවොත් තමයි මුදලින් ගෙවන්නේ වැට් එකම තැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවුවොත්. අනික හැමතරම යදවම් වැට් ගෙවන්නේ බාණ්ඩ ගණිද්දි සේවා ගණිද්දි ඒ බිලත් එක්ක. වැට් විතරක් ගෙවනවා නම් ගෙවන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. හරි. එතන රුපියල් 1000ක එකතු කළාගේ මතබදු ගෙවීම කියලා ලිවුණා නම් හරි. රුපියල් 1000ක එකතු කළාගේ මතබදු ගෙවීම. රුපියල් 1000ක එකතු කළාගේ මතබදු ගෙවීම. 6 වෙනි ගනුදෙනුව මුදල් අඩු වෙනවා 4000ක් හිමිකම අඩු වෙනවා 4000ක්. හරි ලේසි ඒක මොකද්ද? රුපියල් 4000ක වියදමක් සඳහා ගෙවීම. රුපියල් 4000ක වියදමක් සඳහා ගෙවීම. හතලිස් හතර ගන්නවා අපි. පහත දැක්වෙන්නේ ව්‍යාපාර කීපයකට අදාළ තොරතුරුයි. එම වගේ ප්‍රශ්නාර්ථ ලකුණ ඒ දෙස්ථානයට අදාළ අගය ගණනය කරන්න. ව්‍යාපාර පහක තොරතුරු දීලා තියෙනවා. අමල්ගේ ව්‍යාපාරේ, නාමල්ගේ ව්‍යාපාරේ, සුරේල් ගීතාගේ, නීතාගේ වුණ. 19 4 1 වත්කම් තියෙනවා. 23 31 වත්කම් තියෙනවා. 19 4 1 වගකීම් තියෙනවා. 23 31 වගකීම් තියෙනවා. 19 20 වර්ෂයේ ගැණිලි තියෙනවා. 19 20 වර්ෂයේ 21 නෙමෙයි ඒක. 20 වර්ෂයේ එතන එන්න ඕන 19 20 වර්ෂයේ 19 20 වර්ෂයේ 20 21 වර්ෂයේ නෙමෙයි 19 20 වර්ෂයේ අමතර ප්‍රාප්තණය. ඒක රූලක් වැදිරලා තියෙනවා. ඒක දෙකේකට එන්න ඕන. 19 20 වර්ෂයේ අමතර ප්‍රාප්තණය 19 20 ලාභය. වරහන් ඇතුලේ තියෙනවා නම් අලාභය. දැන් අහන්නේ ප්‍රශ්නාර්ථ. දැන් මේ තියෙන්නේ ලාභ සමීකරණයෙන් හොයන්න තියෙන ගාණ. අපිට ලාභ සමීකරණේ මතකයි. කොහොමද? වර්ෂයේ ලාභය සමානයි ලාභය සමානයි වර්ෂය අග සුද්ධවත්කම් මේ මුළු ගානම තියෙන්නේ මේක මත සුද්ධවත්කම් ඍණ වර්ෂය මුල සුද්ධවත්කම් වර්ෂය අග සුද්ධවත්කම් ඍණ වර්ෂය මුල සුද්ධවත්කම් මේ උත්තරේට ගැණිලි එකතු කරලා අමතර ප්‍රාග්ධනෙ අඩු කළොත් අමතර ප්‍රාග්ධනෙ අඩු කළොත් හරි ලාභේ හොවා ලාභේනෝ හරිද එහෙමනේ එතකොට සුද්ධවත්කම් හොයන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරලා හරි වත්කම් වලින් වගකීම් අඩු කරලා අමතර ප්‍රාග්ධනෙ කියලා මම මෙතන කියන්නම් අමතර ප්‍රාග්ධනෙ වත්කම් වලින් මුළු වත්කම් වලින් වගකීම් අඩු කළොත් වත්කම් වලින් වගකීම් අඩු කළොත් මම වචනෙට වරහන් දෙ අඩු කරනවා කියන්නේ අපිට සුද්ධ වත්කම් වෙනවා
මුළු වත්කම් වලින් මුළු වගකීමට සුද්ධ වත්කම් කරන අයිති කරුවන්ට අයිති වත්කම් ප්‍රමාණයෙන් හිමිකමනේ නේ ලාභ සමීකරණ අපි ගෙනල්ලා තියනවා මුළු වත්කම් වලින් මුළු වගකීම අඩු කරපුවම වෙනවා හිමිකම ඒක තමයි සුද්ධ වශයෙන් අයිති කරුවන්ට අයිති වත්කම් ප්‍රමාණය නේ ලාභ සමීකරණ අපි ගෙන ගත්තා මුළු වත්කම් වලින් මුළු වගකීම අඩු කළොත් එනවා සුද්ධ වත්කම් හැවත් හිමිකම හැවත් අයිති කරුවන්ගේ අයිතිය ඒතර අයිති කරුවන්ගේ අයිතිය කිව්වත් හිමිකම කිව්වත් शुद्धवात काम की हुआ तो ना मैं खाए माता का नहीं इतना कोटे आप ही वार्षे वात काम वाली वागे की मारु को लगता हूँ शुद्धवात कांगे नहीं इना वार्षे मूल वात काम वाली वार्षे मूल वागे की मारु को लगत वार्षे मूल शुद्धवात कांगे नहीं वार्षे आगे वात काम वाली वार्षे आगे वागे की मारु को लगत वार्षे आगे शुद्धवात मम्मी कथा करे अमल गे व्यापार वर्षे मूल वत्कम तुलसी अति हरि वर्षे अगवत्कम तुलसी असु अति हरि वर्षे मूल वगकीम तीन हेटद वर्षे अग वगकीम तीन हेत्तेद विस्तुना शुद्ध वत्कम वर्षे मूल शुद्ध वाचकाम देशी हाथली हाई वर्षे अग शुद्ध वाचकाम तुलसी दहा है मे समीकरण खेली आदेश करो वर्षे अग शुद्ध वाचकाम तुलसी दहा है वर्षे मूल शुद्ध वाचकाम देशी हाथली है अरे वाचकाम वाली वग की मड़को शुद्ध वाचकाम मेन मैं क्यों अरे मम्मी के दिगड़ लिया मम्मी के अनेक व्यापार मे मादा अरे वर्षे मूल शुद्ध वाक्यम वर्षे अग शुद्ध वाक्यम अड़कोल वर्षे मूल वत्कम वाली वर्षे मूल वगकी अड़कोल वर्षे मूल शुद्ध वाक्यम ऐनो वर्षे अग वत्कम वाली वर्षे अग वगकी अड़कोल वर्षे अग शुद्ध वाक्यम ऐनो अरे मे की गणली हतलिस दाई अमतर प्राग्मा विसी दाई ऐना गणली हतली हाई अमतर प्राग्मा ने विस आई अन्न लाभे हो अलाभ ऐनो तुनसी दहाय देशी हतली हा खत्ते वाई हतली हाई एकसीय दहाय आई එකසිය දහය විස්සක් කරනවා අනූ දහයි හරි නේද ලාභය එන්නේ අනූ දහයි මෙතන හැත්තෑ දහයි විතර පනස හරි අනූ දහයි ඔන්න අමල්ගේ ව්‍යාපාරය දැන් නාමල්ගේ ව්‍යාපාරය ගත්තොත් ඔන්න වර්ෂයේ මුලවත්කම් 400යි වර්ෂයේ මුලවත් ඔන්න නාමල්ගේ ව්‍යාපාරයයි වර්ෂයේ මුල වත්කම් හාරසී යයි වර්ෂය අගවත්කම් දීලා නැහැ උන මෙතන වර්ෂය අගවත්කම් දීලා නැහැ වගකීම් වර්ෂයේ මුල වගකීම් දීලා තියෙනවා 120යි වර්ෂය අග 130යි 120යි 130යි හරි මෙහෙම අඩු කරන් පස්සේ මේකේ නම් ඔන්න එනවා देशी आसू आई शुद्ध वत्कम मे के अपने होयागन बे अरे एक होयागन ओड पास अरे देंग मे नामल के व्यापारे गत्तो नामल के व्यापारे गत्तो देंग वर्षे अगर शुद्ध वत्कम अपने ताम होयागन बे वर्षे मूल शुद्ध वत्कम अपने होयागन तीनों देशी आसू आई හරි වර්ෂය අග ශුද්ධ වත්කම් අපිට හොයා ගන්න බෑ මොකද වර්ෂය අවසානයේ වත්කම් දීලා නැහැ ශුද්ධ වත්කම් මේ හින්දා හොයා ගන්න බෑ වගකීම් තියෙනවා වත්කම් ටික දීලා නැහැ හරි ඒතර ගැණිලි 60000යි අමතර ප්‍රාග්මණය 40000යි ගැණිලි 60යි අමතර ප්‍රාග්මණය 40යි හරි දැන් මේ කොටස අන්තිමේ උත්තරේ එන්න ඕන ලාභය දීලා उत्तरे लाभे पनास दाह उत्तरे टे इन्नोड पना उन्होंने तेरे पर नहीं उत्तरे टे इन्नोड पनास दाह ये लाभे दी लगी इना मितन है में देखा सुलुकलो दाने विस्सा किनो दे उत्तरे टे इन्नोड दाना पना है अरे दे उत्तरे टे इन्नोड में के अंतिम वर पना उत्तरे दाना नंग लाभे या क्रीना नंग अलाभे
මේ සමීකරණේ එන උත්තරේ ධනාගයක් නම් ලාභයක් ඍණාගයක් නම් අලාභයක් දැන් ඔතන ලාභය කියලා 50000 කියලා දීලා තියෙනවා වරහන් ඇතුලේ තියෙනවා නම් තමයි අලාභය වෙන්නේ මොකද අර වචනේ අලාභය කියන වචනට තමයි වරහන දාලා තියෙන්නේ හරිද පැහැදිලිනේ එතකොට මේකේ 50යි කියලා දීලා තියෙනවා දැන් මේ දෙක සුළු කළොත් 20ක් එනවා එහෙනම් මේ දෙක සුළු කළොත් අපට එන්න ඕන 50 30 අනිත් 30යි 20යි එතන ධන 30ක් ඉන්නු 30යි 20යි 50යි මෙතන ධන 30ක් වෙන්න නම් මේකට වඩා මේක 30ක් වැඩි වෙන්න මෙතන 280ට වඩා 30ක් මේක වැඩි වෙන්න ඕන එහෙනම් මෙතන 310ක් වෙන්න නේ මේකේ 310ක් වෙන්න එහෙනම් වන්න වර්ෂය ඔක නෙමෙයි උත්තරේ වර්ෂය අගසුද්ධ වත්කම් 310ක් වෙන්න ඕන අන්න මෙතන එනම් 310ක් ඉන්නු මෙතන තියෙන උත්තරෙන් 130 අඩු කරපුවම 310ක් එනවනම් 310ට 130 එකතු කළොත් මෙතන එනවා 440ක් අන්න හොයන්න තියෙන උත්තරේ මේක තමයි හොයන්න තියෙන්නේ 440 ඒතර ඒ උත්තරේ හොයාගන්න අපි මෙතන මේකයි මේකේ හොයන්න තියෙන උත්තරේ 440 හරි ඔන්න ඒ නාමල්ගේ ව්‍යාපාරය ඔය තාලෙටම සුනිල්ගේ ව්‍යාපාරය හරි සුනිල්ගේ ව්‍යාපාරය අපි සුනිල්ගේ ව්‍යාපාරය ගත්තොත් මම මේ උඩින් ලිව්වේ අමල්ගේ ව්‍යාපාරය මෙතන අමල් මේ ඊළඟ මම ලිව්වේ නාමල්ගේ ව්‍යාපාරය මෙතන ඊළඟ මේන්නේ සුනිල්ගේ ව්‍යාපාරය සුනිල් මේ ලාභ සමීකරණයම දාන්නවා සුනිල්ගේ ව්‍යාපාරය ගත්තොත් වර්ෂයේ මුලවත්කම් 300යි. සරි 250යි. වර්ෂයේ මුලවත්කම් 250යි. වර්ෂයේ මුලවත්කම් 250යි. වර්ෂයේ අගදිවත්කම් 220යි. වත්කම්. ඊළඟ වගකීම්. වගකීම් වර්ෂයේ මුල වගකීම් දීලානේ. මෙතන දීලා නැහැ. වර්ෂයේ අග වගකීම් දීලා තියෙනවා. වර්ෂයේ අන්තිමේ වගකීම් 60000. එනවල සුද්ධවත් කම්ම වැඩි අගදී හොයන්න පුළුවන් 12න් 6යි 160යි. හැබැයි මෙතන මුලදී හොයාගන්න බෑවලු. එතන හිස්තන එන්න. හරි. එතන හිස්තනක් එන්න. දැන් සමීකරණ දාමු වර්ෂයේ අග සුද්ධ වාක්‍ය 160යි ඍණ වර්ෂයේ මුල සුද්ධ වාක්‍යම් තාම දන්නේ හරි ඊට පස්සේ ධන ගැණිලි මේකේ ගැණිලි තියෙනවා සුනිල්ගේ ව්‍යාපාරේ 10000 අමතර ප්‍රාග්ධනයේ තියෙනවා 40000 ඔය ටික ඔක්කොම සුළු කරපුවාම ලාභ වෙනවලු 10000 මෙතන උත්තරේට එන්න ඕන ධන 10000යි ලාභය 10000යි උත්තරේට එන්නුන ධන 10යි දැන් මෙතන මේ දෙක සුළු කළොත් මෙතන තියෙනවා ඍණ 30ක් ඍණ 30ක් තියෙන නේ උත්තරේට ධන 10ක් එන්න නම් මේ ඍණ 30 කැපිලා ගිහිල්ලා තවත් ධන 10ක් තියෙනවා ඍණ 30 කැපෙන්න ධන 30ක් තියෙන්න ඕන අමතරව තව ධන 10ක් තියෙනවා නේද මෙතන උත්තරේ ධන 40ක් වෙන්න ඕන ධන 40ක් වෙන්න නම් මේකට වඩා මේක අඩු වෙන්න ඕන 40ක් 160ට වඩා 40ක් අඩු වෙන්න ඕන වර්ෂයේ මුල සුද්ධ වත්කම් 40ක් අඩු වුණොත් ඔන්න මෙතන අපි ගන්නවා මෙතන තියෙන්න ඕන 40ක් අඩු වුණොත් මේකට වඩා මේක 40ක් අඩු වුණොත් තමයි මේ 40 එන්නේ එහෙනම් මෙතන තියෙන්න ඕන 120යි එහෙනම් නම් මෙතන අපි ගන්නවා මෙතන තියෙන්න ඕන 120යි 120යි එහෙනම් නම් මෙතන කීයද කියලා හොයාගත්තේ මේකෙන් මේක අඩු කරපුවාම මේක 120 වෙනවා නම් 250 120ක් අඩු කරපුවාම මෙතන එනවා 130යි අන්න මේක තමයි උත්තරේ 130 වගකීම් 130යි එතන දීලා නැත්තේ වර්ෂයේ මුල වගකීම් ඒක 130ක් විය යුතුයි
वर्षे मुल वर्कुत्न वर्षे मुल वर्कसी अग तुंसाई वर्षे मुल वगकी हेटाई अग वगकी दहाय मेदन हेटाई मेदन दहाय ऐना अड़कल शुद्ध वाक्यांगा मेके देशीय हतलिहाई मेके तुंसिय दहाय देशीय हतलिहाई तुंसिय दहाय ऐना वर्षे अग शुद्ध वाक्यांग तुंसिय दहाय वर्षे मूल शुद्ध वाक्यांग देशीय हतलिहाय ओने का केलिम दीला दी दान गैनिली अन्न मेघान दीला नेते गैनिली मित्र अमतर प्राग्बने दीला दी अमतर प्राग्बने दीला ती नो असुदा है उत्तरे डे इन्नो ना अलाबे अख दीला दी ने दाह दाह करी ने दाह दाह है उत्तरे डे इन्नो ना रीने दाह है आपको हरि उत्तरे डे इन्नो ना रीने दाह है दें मितन मेटिक सुलुकर पुहाम इन्नो මේ ධන 70ක් ධන 70යි මේකෙන් 310න් 240ක් අඩු කළොත් ධන 70ක් වෙනවා. ඊතර මෙතන ධන 70යි මෙතන ඍණ 80ක් තියෙනවා. ඊතර දැන් මේ දෙක සුළු කළත් ඍණ 10 එනවා. එහෙනම් මෙතන බිඳුවක් වෙන්න ඕනනේ. නේ? එහෙම වුණොත් තමයි ඍණ 10ක් එන්නේ. එනා ඍණ 10 නම් ගැලලි බිඳුව. එතන මේකේ වර්ෂය අග සුද්ධ වාක්‍යම වල මුල සුද්ධ වාක්‍ය කාඩ කරපො 70ක් එනවා. අමතර ප්‍රාග්මන ඍණ 80ක් තියෙනවා. ඍණ 80යි ධන 70ක් ගත්තොත් ඍණ 10ක් ඉතුරු වෙනවා. අපිට උත්තරේට එන්නත් උන ඍණ 10යි. එහෙනම් මෙතන බිඳුවක් තියෙනවා. එහෙනම් ගීතාගේ ව්‍යාපාරේ ගැලලි තම අහන්නේ ගැලලි බිඳුවයි. හරි. ඊළඟට ගන්නවා අපි නීතාගේ ව්‍යාපාරේ. නීතාගේ ව්‍යාපාරය නීතා වත්කම් වගකී වර්ෂයේ මුල වත්කම් 500යි අග වත්කම් 600යි මුලදී 500යි අගදී 600යි වගකීම් ගත්තොත් මුලදී 100යි අගදී 120යි මුල 100යි අග 120යි මුලදී 100යි අගදී 120යි දැන් සුද්ධ වත්කම් හොයන්නේ තමයි ඔන නීතාගේ ව්‍යාපාරය සුද්ධ වත්කම් වර්ෂයේ මුල වත්කම් 500යි වගකීම් 100ක් අඩු කළොත් සුද්ධ වත්කම් එන්නේ 400යි සුද්ධ වත්කම් එනවා 400යි වර්ෂයේ අග වත්කම් 600න් 120ක් අඩු කළොත් එනවා 480ක් සුද්ධ වත්කම් 480යි එනවනම් මෙතෙන්ද ගන්නවක් දැන් මේ ගන්න හදන්නේ අපි නීතාගේ ව්‍යාපාරය අවසානයේ හරි වර්ෂයේ අග සුද්ධ වත්කම් 480යි වර්ෂයේ මුල සුද්ධ වත්කම් 400යි ගැනිලි ගැනිලි 60000 අමතර ප්‍රාග්මණය කියලා නැහැ. ඒක තමයි අරු. ඒක තමයි අහන්නේ. උත්තරේට එන්න ඕන 90000. උත්තරේට එන්න ඕන 90000. දැන් මෙතනම තියෙනවා 480න් 400ක් අඩු කරපුවාම 80ක්. මෙතන එකතු වෙනවා ධන 60ක්.
අසුවට දන 60ක් කියතුන 140 නේ 140 90 වෙන්න නම් අතන ඍණ 50ක් තියෙන නේ දැන් මෙතන 480 න් 400 අඩු කරලා 80යි උත්තරේ ධන 80ක් එන්න ඒ ධන 80යි මෙතන ධන 60යි ධන 140යි අපට උත්තරේ දෙනු ධන 90යි 140 90 වෙන්න නම් මෙතන ඍණ 50ක් තියෙන ඔබට මෙතන උත්තරේ 50යි කොහොමද තිබ්බත් තමා උත්තරේ ඉන්නේ දැන් කොහොම තමා හදන්නේ හැබැයි දැන් මේක ලකුණු පහක ගාණක් නම් දැන් මේක ඔයාලා ඔය දැන් මම ලියපු විදිහට අතන සුද්ධවත්කම් ලියලා මේ සමීකරණයට දාලා ඔහොම ලියන්න ගියොත් ඕක නැහැ වෙනවක් අපිට ගියානේ දැන් හදන්න තමා රමෙන්ට තවත් හිතලා තියෙ මේ මාර වේගයක් නෙමෙයි වේගය වැඩි කියලා හරි හැබැයි මේක ඔයාලා මේ විනාඩිය විනාඩියෙන් ඉවර කරන්න ඕන එකක් ඒ නිසා මේවා හිතලා ගන්න ඕන අරහෙම ලිය ලිය ඉන්නේ නැතුව වර්ෂයේ මුලවත්කම් 500යි අගවක් මුලවක කීම 100යි එතකොට සුද්ධ වත්කම් මොන හිතලා ගන්නව 400යි නේ අගත් එහෙම ගන්නවා ඒ විදිහට මේක හිතලා මේ වේගෙන් හදන ක්‍රමවේද හොයන්න ඕන වේගෙන් හදන එක නම් අපි කියා දුන්නට හරියන්නේ නැහැ ඔයාලා හිතලා හිතලා අම මේක මෙහෙම ගත්ත හැකි නේද මේක මෙහෙම ගත්ත හැකි නේද මෙහෙම හිතුවොත් මේකෙන් මේ කඩුනාම කීයද මේකෙන් මේ පුළුවන් තරම් ලියන එක අඩු කරලා කුරුටු ගානේ කඩු කරලා පෙරවැඩ අඩු කරලා හරි කැල්කියුලේටර් වුණත් ඔබන්න ගියම වෙලා හැරවක හරි ඉඩ දුන්නට ඒ නිසා පුළුවන් දැන් සමහරව මේ 500 100 අඩු කරන්න කැල්කියුලේටර් ඕන පහෙන් එකක් හතරයි කියා ගන්න බෑනේ ඒ නිසා සමහරව 500 ඔන්න දැන් 500 න් 100 අඩු කරන්න කැල්කියුලේටර් ඉන්න ළමේ ඒ ළමයට මේ පැය තුනෙන් මේක හදන්න බෑ හරි ඒ හින්දා මේ පුරුදු වෙන්න ඕන තව ටික කාලයක් තියෙනවා නේ පුළුවන් තරම් කඩදාසි වල ලියන එක අඩු කරන්න පුළුවන් තරම් කැල්කියුලේටර් ඔබනි කත් අඩු කරන්න හිතෙන් අඩු කිරීම එකතු කිරීම පුළුවන් තරම් කරන්න පුරුදු වෙන්න ඕන හරි රයිට් අපි ඊළඟට තියෙන්නේ මේ තියෙන්නේ ඒකමයි ඒකම වෙන විදිහකට දීලා තියෙනවා පහත එක්වෙනි ව්‍යාපාර කීපයකට අදාළව වර්ෂය තුල වෙනස්කම් පිළිබඳ තොරතුරේ ප්‍රශ්නාර්ථ ලකුණ ඇති ස්ථානයට අදාළ වටිනාකම ගණනය කරා. දැන් මේ දුන්නේ මේක දැන් මම ඇත්තටම මේ ටික මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දිගට. දිගටම තියෙන්නේ අරකමයි. ඒ සංකල්පෙමයි තියෙන්නේ. ඕනනම් අපි 45 විතරක් බලමු. හරි. මේ A කියන්නේ ව්‍යාපාරයක්. B කියන්නේ ව්‍යාපාරයක්. C කියන්නේ ව්‍යාපාරයක්. අරාතන වගේම තමයි. අනිත් පැත්තට දීලා දෙනවා. A B C D කියලා. හරි. එතන වත්කම් තියෙනවා වගකීම් මේ තියෙන වෙනස් වීම දීලා තියෙන උඩ කෙලින්ම ඔය දීලා තියෙන්නේ නං වර්ෂයේ මුලවත්කම් හා වර්ෂයේ මුලවගකීම් අතර වෙනස සරි වර්ෂයේ මුලවත්කම් හා වර්ෂයේ අගවත්කම් අතර වෙනස වර්ෂයේ මුලවගකීම් සහ වර්ෂයේ අගවගකීම් අතර වෙනස කොටිම ඒ ව්‍යාපාර යටතේ තියෙන්නේ උඩ තියෙන්නේ පහත දැක්වෙන්නේ ව්‍යාපාර කීපයකට අදාළව වර්ෂය තුල වූ වෙනස්කම් වෙනස්කම් කියන එකට ඉරක් ගහ ගන්නකෝ. හරි. දැන් මේ ඒ ව්‍යාපාරය කියලා වත්කම් වල කියලා දීලා දෙනවා නේද? වත්කම් වල වෙනස් වීම. ඒ කියන්නේ මොකද්ද? වර්ෂයේ මුල වත්කම් හා වර්ෂයේ අග වත්කම් අතර වෙනස ධන 50,000යි. ඒ කියන්නේ මොකද්ද? වර්ෂයේ මුල වත්කම් වලට වඩා අග වත්කම් වැඩි වෙලා තියෙනවා 50,000. හරි. වගකීම්. වර්ෂයේ මුල වගකීම් වලට වඩා අග වගකීම් අඩු වෙලා තියෙනවා 30,000. ගැන්ලි කියනත් එක්තරා වෙනසක්නේ 10,000 අමතර ප්‍රාග්ධනය 5,000 අහන්නේ ලාභය හෝ අලාභය හරි ලාභය හෝ අලාභය මේ උදර වත්කම් වලයි වගකීම් වලයි තමයි වෙනස දීලා තියෙන්නේ හරි දැන් මේක ඔන්න හිතලා හදා ගන්න ඕන මෙන්න මේ දැන් කලින් නම් වත්කම් වගකීම් දුන්නා දැන් වත්කම් වගකීම් වල වෙනස දෙනවා අන මෙතනින් තේරුම් ගන්නකො මේ අපි කලින් කරපු උදාහරණේ තියෙනවනේ මේ අර කලින් ව්‍යාපාරේ නීතගේ ව්‍යාපාරේ වර්ෂයේ මුල වත්කම් 500යි මුල වගකීම් 100යි සුද්ධ වත්කම් 400යි වර්ෂයේ අග වත්කම් 600යි අග වගකීම් 120යි මෙතන 480යි නේ අපිට ඇත්තටම ඕන මෙන්නේ 80ේ උත්තරේනේ සුද්ධ වත්කම් වල වෙනස නේ සුද්ධ වත්කම් වල වෙනස වර්ෂයේ අග සුද්ධ වත්කම් 480යි වර්ෂයේ මුල සුද්ධ වත්කම් 400යි එහෙනම් සුද්ධවත්කම් වල වැඩිවීම 80යි නේද සුද්ධවත්කම් වල වැඩිවීම 80යි හරි සුද්ධවත්කම් වල වැඩිවීම සුද්ධවත්කම් වැඩිවීම 80යි
මේකට වඩා මේක අඩු වෙලා නම් සුද්ධ වත්කම් වල අඩු වීම එන්න තිබු. හරි. ඔන්න සුද්ධ වත්කම් වල වැඩි වීම 80ක් එනවා ඔතන. ඕකම අපට ගත්ත හැකි නේද මෙහෙම. දැන් වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම නම් සුද්ධ වත්කම් එන්නේ වත්කම් වැඩි වෙන්න මොකෝ වෙන්නේ? සුද්ධ වත්කම් වැඩි වෙනවා. වත්කම් අඩු වෙන්න මොකෝ වෙන්නේ? සුද්ධ වත්කම් අඩු වෙනවා. ඇයිද වත්කම් වලින් වගකීම් අඩු කරලා වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම මේ උත්තරේ එන්නේ? එහෙනම් මේක වැඩි වෙන්න මොකෝ වෙන්නේ? මේක වැඩි වෙනවා. මේක අඩු වෙන්න මොකෝ වෙන්නේ? මේක අඩු වෙනවා. වගකීම් මේ උත්තරේ මේ වගකීම් වැඩි වෙන්න මේක කුඩා වෙනවා. මේ වගකීම් අඩු වෙන්න මේක ලොකු වෙනවා. එහෙනම් ඔන්න කොහේ හරි තැනක ලියා ගන්න වත්කම් වැඩි වූ විට සුද්ධවත්කම් වැඩි වේ. වත්කම් අඩු වූ විට සුද්ධවත්කම් අඩු වේ. ඒ කියන්නේ වත්කම් වලට වෙන දෙයක් සුද්ධවත්කම් වලට වෙනවා. වත්කම් වැඩි වුණොත් සුද්ධවත්කම් වැඩි වෙනවා. වත්කම් අඩු වුණොත් සුද්ධවත්කම් අඩු වෙනවා. හරි. වගකීම් අනිත් පැත්ත වෙනවා. වගකීම් වැඩි වූ විට සුද්ධවත්කම් අඩු වේ. වගකීම් අඩු වූ විට සුද්ධවත්කම් වැඩි වේ. ඔන්න ඔක මතක තියෙන්න ඕන. හරි. වත්කම් වැඩි වීමෙන් සුද්ධවත්කම් වැඩි වෙනවා. වත්කම් අඩු වීමෙන් සුද්ධවත්කම් අඩු වෙනවා. වගකීම් වැඩි වීමෙන් සුද්ධවත්කම් අඩු වෙනවා. වගකීම් අඩු වීමෙන් සුද්ධවත්කම් වැඩි වෙනවා. නේ? දැන් මෙහෙම මේ වර්ෂයේ මුල සුද්ධ වත්කම්ම හොයලා අඟ සුද්ධ වත්කම්ම හොයලා වෙනස ගන්න පුළුවන්. ඒක තමයි බඳනා නම් තියෙන්නේ. හැබැයි මේ 80ම මට මෙහෙම ගන්නත් පුළුවන් නේ. ඔන්න වත්කම් 500 ඉඳලා 600ට වැඩි වෙලා තියෙනවා. නේද? එහෙනම් සුද්ධ වත්කම් මොකෝ වෙන්නේ? සුද්ධ වත්කම් මොකෝ වෙන්නේ? වත්කම් නිසා අන වත්කම් 500 ඉඳලා 600ට වැඩි වෙනකොට සුද්ධ වත්කම් 100කින් වැඩි වෙනවා. හරි. වගකීම් 100 ඉඳලා 120ට වැඩි වෙනවා. වගකීම් වැඩි වෙනකොට සුද්ධ වත්කම් මොකෝ වෙන්නේ? සුද්ධ වත්කම් 20කින් අඩු වෙනවා. අන වත්කම් නිසා වත්කම් වැඩිවීම නිසා සුද්ධ වත්කම් 100කින් වැඩි වෙනවා. හැබැයි වගකීම් වැඩිවීම නිසා ආය සුද්ධ වත්කම් අඩු වෙනවා. එහෙනම් සුද්ධ වත්කම් වෙන්නේ 80ක් වැඩිවීම. අන්න අර 80 වෙනවනේ. නේද? අන්න ඒ තාලෙට එහෙනම් මේ වත්කම් වල වැඩිවීම කියන්නේ සුද්ධ වත්කම් වල වැඩිවීම. මේ සමීකරණයටම තමයි දාන්නේ. හැබැයි මේ වර්ෂයේ අග සුද්ධ වත්කම් මුල සුද්ධ වත්කම් හොයන්න ඔය ගානේ බෑ. මේ උත්තරේ තමයි හොයාගන්න වෙන්නේ. මෙන්න මේ උත්තරේ. ඔය උත්තරේ අපිට හොයන්න වෙන්නේ. හරි? පැහැදිලිනේ? ඔය උත්තරේ තමයි හොයාගන්න වෙන්නේ. මේ දැන් බලන්න ඔන්න මම ඒ ව්‍යාපාරය ගන්නවා. හරි. ඒ ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙලා තියෙනවා 50000 කින්. වත්කම් වැඩි වෙනකොට මොකෝ වෙන්නේ? ආසුද්ධව මෙන්න මේ උත්තරේ. සුද්ධ වත්කම් වැඩි වෙනවා 50000 කින්. මේකට වඩා මේක වැඩි වෙනවා. වත්කම් වැඩි වුණාම සුද්ධ වත්කම් වැඩි වෙනවා. වගකීම් අඩු වුණාම ආයෙත් සුද්ධ වත්කම් වැඩි වෙනවා. වග ඒ ව්‍යාපාරය ගන්න පෙළ හරහ පෙළිය. වගකීම් වැඩි වුණාම ඒත් සුද්ධ වත්කම් වැඩි වෙනවා. 30000. දැන් මම මෙතන ලිව්වා මේ වගකීම් මෙතන මේ අතර හිතන්න මේ වත්කම් වැඩි වෙන්න මේක වැඩි වෙනවා. වගකීම් වැඩි වෙන්න මේක අඩු වෙනවා. හැබැයි වගකීම් අඩු වෙන්න මේක වැඩි වෙනවා. මම මේ මෙතන යට ලිව්වා. දැන් ඔළුවට සිහියට ගන්න පොතේ නෙමෙයි වත්කම් වැඩි වෙනකොට සුද්ධ වත්කනුත් වැඩි වෙනවා. වත්කම් අඩු වෙනකොට සුද්ධ වත්කනුත් අඩු වෙනවා. වගකීම් වැඩි වෙනකොට සුද්ධ වත්කම් අඩු වෙනවා. වගකීම් අඩු වෙනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා. වත්කම් වලට වෙන දේම සුද්ධ වත්කම් වලට වෙනවා. වගකීම් වලට වෙන දේ ප්‍රතිවිරුද්ධ පැත්ත සුද්ධ වත්කම් වලට වෙනවා. හරි. එහෙනම් මෙතන වගකීම් අඩු වෙලා තියෙන සුද්ධ වත්කම් වැඩි වෙනවා. හරි. දැන් මේකට ගැන්ලි එකතු කරනවා. ගැන්ලි 30යි. අමතර ප්‍රාග්මණි 5යි. ගැරලි 30යි අමතර ප්‍රාග්මණය 5යි. එහෙනම් මෙතන ඉන්නේ 80යි 80යි 30යි 110යි
අමතර ප්‍රාග්ධනය. ඒතර ප්‍රාග්ධනය කියලා වැටල වැටල නැහැ. අමතර ප්‍රාග්ධනය කියලා ලියන්නේ. අමතර ප්‍රාග්ධනය තමයි දීලා නැත්තේ. එන උත්තරේ දීලා තියෙනවා ලාභය 60000යි. හරි. ලාභය 60000යි කියලා දීලා තියෙන උත්තර. දැන් මෙතන ධන 80යි ඍණ 20යි කියන්නේ ධන 60යි නේ. ධන 60යි. හරි. මේ 30 එකතු වුනහම ධන 90යි. उत्तर ऋण उत्तर बी व्यापार उत्तर अमतर प्राग्ल बी व्यापार उत्तर सी व्यापार मैं आता नहीं वहां दादा तीन ने सी वत्कम वाला वैडी भी में हत्ते दा वत्कम वैडी ने मुकद वेने आ वर्षे मूल शुद्ध वत्कम और ना शुद्ध वत्कम वैडी विनो हत्ते दा वैडी विन वगकीम निसा कुमक कुनाद किला दीला ने वगकीम वाला वैडी भी में हो अडू भी में दीला ने हर वगकीम वाला वैडी भी में हो अडू भी में दीला ने ගැණිලි 25යි අමතර ප්‍රාග්ධනේ 15යි 15යි අමතර ප්‍රාග්ධනේ 15යි උත්තරේට එන්න ඕන හැබැයි ඍණ 100ක් ඍණ 100ක් එන්න අලාභයක් තියෙන ऋण सीया किन दें बेतन है मत ये ना वा दान है दाह है ऋण सीया किन ना नाम बेतन है तीन नौ ना ऋणे एकसीय दाह है ऋण सीया बेतन है दान दाह है क्या भी लाने इन्हें बेतन है तीन ना ऋणे एकसीय दाह है उत्तरे
වගකීම් වල වෙනස් වීම දිලා නැත්තේ වගකීම් වල වැඩිවීම 180000 කියලා ලියන්න වැඩිවීමක් ඈ සුද්ධ වාක්‍යම් අඩු වෙන්නේ එතකොට වගකීම් වල වැඩිවීම 180000 වැඩිවීමක් එන්නවා ධන වගකීම් වැඩි වෙලා තියෙනවා ඩී ව්‍යාපාරය වත්කම් වල වෙනස දීලා නැහැ නේ වත්කම් වල වෙනස් වීම දීලා නැහැ ඩී ව්‍යාපාරය වල වත්කම් නිසා සුද්ධ වත්කම් වලට මොකද උනේ කියලා අපි දන්නේ නැහැ හැබැයි වගකීම් 25000කින් අඩු වෙලා තියෙනවා වගකීම් අඩු වෙනකොට සුද්ධ වත්කම් කොහෙන්නේ ආසුද්ධ වත්කම් වැඩි වෙනවා එහෙනම් වගකීම් නිසා සුද්ධ වත්කම් 25000කින් වැඩි වෙලා තියෙනවා දැන් මේක මතක් වෙන්න ඕනේ දැන් කලින් අපි ගන්න ගත්තේ මේ අතට දැන් ගන්න මේ අතට මේ මේ 80ම ගත්ත හැකි මේ අතට මම ඒක තමයි මෙතන කියා දුන්නේ මේක 500 ඉඳන් 600ට වෙනකොට 100ක් වැඩි වෙනවා මේක 100 ඉඳන් 120ට වෙනකොට මේක 20කින් අඩුයි වගකීම් වැඩි වෙන්න වැඩිලු සුද්ධවත් කාඩු වෙනවා මම මෙතන ලියලා තින්නේ ඒක ඉතින් 80 වෙන්නේ ඔහොම ඒක තමයි මේ මේකෙන් දෙන ආභාෂය මේ ගන්න එනවන වත්කම් වල වෙනස් වීම දීලා නැහැ වගකීම් අඩු වෙලයි තියෙන්නේ වගකීම් අඩු වෙනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා 25000කින් ගැන්ලි 60යි අමතර ප්‍රාග්ධනේ 50යි ගැන්ලි 60යි අමතර ප්‍රාග්ධනේ 50යි ගැන්ලි 60යි අමතර ප්‍රාග්ධනේ 50යි එතන ලාභය දීලා තියෙනවා 155යි මේ උත්තරේට එන්න ඕන 155ක් අපට ඒ 155 මෙතන දැන් තියෙන ඍණ 60යි මෙතන ධන උත්තරයක් එන්නේ ලාභයක් දීලා තියෙන්නේ ලාභයක් දීලා තියෙන 155 එහෙනම් මෙතන දැනට තියෙනවා 10ක් එහෙනම් මේ දෙක සුළු කරපුවා අපට එන්න ඕන 145 මෙතන 25ක් දැනටම තියෙනවා එහෙනම් මේ වත්කම් නිසා එන්න ඕන 120ක් එහෙනම් ඔන්න වත්කම් වල වැඩිවීම 120යි ඩී ව්‍යාපාරේ වත්කම් වල වැඩිවීම 120යි ඩී වල දීලා නැති උත්තරේ 120යි ඊ ඔන්න ගැනිලි දීලා නැහැ ඊ ඊ ව්‍යාපාරේ දැන් මේවා අපි හැදුවට වැඩක් නැහැ ඔයාලා තනියම හදලා දුන්නා දැන් හිතා ඊ ඊ ව්‍යාපාර දින තුන වත්කම් වල වැඩිවීම 25000 වත්කම් වැඩි වෙනකොට සුද්ධ වත්කම කො වෙන්නේ අඩු වෙනවා වත්කම් වැඩි වෙනකොට සුද්ධ වත්කමත් වැඩි වෙනවා ඒ අතට හිතන්න ඕනේ වත්කම් වැඩි වෙනකොට සුද්ධ දැන් කොටිම කලින් මේ සිරස්ව හිතපෙක දැන් තිරස්ස හිතන්න මුල්ම ගානේ අපි හැදුවේ මේකෙන් මේ කඩු කරලා සුද්ධ වත්කම් හෙව්වා මේකෙන් මේ කඩු කරලා සුද්ධ වත්කම් හෙව්වා වර්ෂයේ අපි සුද්ධ වත්කම් වල මුල සුද්ධ වත්කම් වෙනස හෙව්වා දැන් මේ වෙනස මේ වත්කම් නිසා කීයද වගකීම් නිසා කීයද කියලා හරහට හොයන්න යන්න වත්කම් වැඩි වෙනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා 100 වගකීම් වැඩි වෙනකොට සුද්ධ වත්කම් අඩු වෙනවා 20 අන සුද්ධ වත්කම් වල වෙනස 80යි කියලා එනවා ඔහොම තමයි එන්නේ මෙන්න මේ චක්‍රයේ අඩු ගානේ මේ මතක නැත්තම් නිකම් අවබෝධයෙන් තේරෙන නැත්නම් කඩපාඩම් කරලා තියාගන්න වත්කම් වැඩි වෙනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනකොට සුද්ධ වත්කම් අඩු වෙනවා හරි ඊ ව්‍යාපාරය ගන්න වත්කම් වැඩි වෙලා තියෙනවා 25000 එතකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා 25000 වගකීම් වැඩි වෙලා තියෙනවා 50000 සරි වගකීම් අඩු වෙලා තියෙනවා 15000 එතකොට එතනත් වෙන්නේ සුද්ධ වත්කම් වැඩි වීම. වගකීම් අඩු වෙනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා. ගැන්ලි දීලා නැහැ. අමතර ප්‍රාග්ධනේ දීලා තියෙනවා 10000. උත්තරේ දීලා තියෙනවා 40000 කියලා ලාභය. මේ උත්තරේ ඉන්න ඕන 40. එහෙනම් මෙතන 15ක් තියෙනවා නම් මෙතන 25ක් ඉන්න ඕන. එතකොට තමයි 40 වෙන්නේ. ඔතන 25ක් වෙන්න නම් මේකට වඩා මේක 25ක් වැඩි වෙන්න.
එහෙනම් මෙතන 35000 වෙන්නේ. මෙතන 35 වෙන්නේ. 35ක් වුණොත් තමයි නේ 35ෙන් 10ක් 25යි මෙතන පොඩයි ආ මෙතන 25 මෙතනම 40ක් තියෙනවා නේ සෝරි මෙතනම 40ක් තියෙනවා 15 නෙමෙයි මෙතන 40ක් තියෙනවා එහෙනම් මෙතන බිඳුවක් වෙන්නේ මේකෙන් මේක අඩු කරමු බිඳුවක් වෙන්නේ එහෙනම් මේකත් 10යි වෙන්නේ මෙතන ඍණ 10යි මේක ධන 10යි නම් බිඳුවයි මොකද මෙතනම 40 තියෙන්නේ මොකටද ඔව් නෑ හරි කොහොමද තමා එහෙනම් මේකට e හරි ගැණිලි 10 වෙන්නේ ගැණිලි 10 46 නම් ලේසි මං හදන්නේ කෙලින්ම සුද්ධ වත්කම් දීලා තියෙන සුද්ධ වත්කම් දීලා තියෙන හරි 46 47යි මං එකක් හදාන යන්නම් එක පෙළියක් අමිල සමාගම විතර අරතරතරමයි ඈ අමිල සමාගම දීලා තියෙන්නේ මේ බලන්න කෙලින්ම මේ සමීකරණයට අදාළ තොරතුරු දීලා තියෙනවා වර්ෂයේ ආදු සුද්ධ වත්කම් ඊට වර්ෂයේ මුල සුද්ධ වත්කම් මේ සමීකරණයට අදාළ තොරතුරු හිමිකම කියන්නේ සුද්ධ වත්කම් තමයි වර්ෂයේ ආදු සුද්ධ වත්කම් ඊට වර්ෂයේ මුල සුද්ධ වත්කම් අමිල සමාගම ඔන්න වර්ෂයේ අග හිමිකම 250යි ඒ කියන්නේ සුද්ධ වත්කම් 250යි මේක 250යි මුල ගාන දීලා නැහැ නේ වර්ෂයේ මුල හිමිකම කියන්නේ සුද්ධ වත්කම් දීලා නැහැ ගැණිලි 20යි අමතර ප්‍රාප්තන 60යි අමතර ප්‍රාප්තන 60යි ලාභේ එන්න ඕන 60000 එහෙනම් මෙතන උත්තරේට එන්න ඕන 60යි ඔක්කො එහෙම තමයි හිතා. ඔක්කොම සුළු කරපුවා අන්තිම උත්තරේ එන්න ඕන 60. හරි. එහෙනම් දැන් මේ දෙක සුළු කරපුවාම ඍණ 40 එන්නේ. ධන 20යි ඍණ 60. ඒ දෙක ධනෙයි ඉඳලා ඒ දෙක සුළු කළොත් ඍණ 40. මට එන්න ඕන ධන 60. ඍණ 40 මෙතන තියෙද්දි ධන 60ක් මෙතන එන්නම් මෙතන තියෙන්න ඕන 100ක්. ධන 100ක් තිබුණොත් අන්න ධන 100යි ඍණ 40යි ධන 60ක්. එහෙනම් මෙතන ධන 100ක් තියෙනවා මේකට වඩා මේක 100ක් අඩු වෙනවා. එහෙනම් මෙතන 250 නම් මෙතන 150 වෙනවා. හරි. ඔන්න අමිල ව්‍යාපාරයේ දීලා නැත්තේ අමිල ව්‍යාපාරය අපිට දීලා නැත්තේ වර්ෂයේ මුල හිමිකම මේ ඒක 150යි කියලා එනවා. අන්න ඒතරම් මේක දාන්න මෙතෙන්ට හරි මම තුට වේගෙන් ඕන නම් හදා යන්න මේක වෙලා යන්නේ නැහැ මේ වට අපි මේ පැහැදිලි ඔයාලට හිතා ගන්න හින්දා නිමල සමාගම ගත්තොත් උන නිමල සමාගම නිමල සමාගමේදීලා තියෙනවා වර්ෂය මුල හිමිකම 200යි මුල හිමිකම කියන්නේ සුද්ධ වත්ක මේක 200යි වර්ෂයේ අග හිමිකම දීලා නැහැ ධන ගැණිලි ඔන්න නිමල සමාගමේ ගැණිලි 50යි අමතර ප්‍රාප්තන 80යි ගැණිලි 50යි අමතර ප්‍රාප්තන 80යි ලාභ 120යි මෙතන ලාභ 120යි දැනෙන් දීලා තියෙන 120යි කියලා. එහෙනම් මෙතන දැනට ගත්තා ඍණ 30යි. හරි? මඩියා වේගෙන් හදන ඕන නෑ. උතර ගත්තා ඍණ 30යි. එහෙනම් ධන 120ක් එන්න නම් මේකෙන් මේක අඩු කරපුවම මෙතන තියෙන ඕන ධන 150. 150 එන්න නම් මේකට වඩා මේක 150ක් වැඩි වෙනවා. එහෙනම් මුල සුද්ධ වාක්‍ය වලට අඩු සුද්ධ වාක්‍ය 150ක් වැඩි වෙන්න ඕන. එහෙනම් මේක 350ක් වෙන්න ඕන උත්තරේ. ඔන්න මේක තමයි උත්තරේ. 350යි. හරි නිමල සමාගමේ දීලා නැති උත්තරේ 350. හරි. ඊට පස්සේ පියුමි සමාගම. හරි. පියුමි සමාගම
वर्षे अगशुद्धवत्कम देशीय तिहाय वर्षे अगशुद्धवत्कम देशीय तिहाय वर्षे मूलशुद्धवत्कम वर्षे मूलशुद्धवत्कम देशीय अणु गैनिली दीलने अमतर प्राग्दने विसिपह इन्नोन अलाभ्याक अरे क्वेच्चर कद हैटपांदा मेके रिन उत्तराक इन्नोन हैटपांदा रिन हैटपांदा इन्नो दैनेट मेतन तियनो आन किया रिन हैटा उत्तरा तीनों रीना है टा मेतना तीनों रीना विसी पाह इतने कोण रीना आसू पाह रीना आसू पाह रीना है टा पाह बिन ना रीना आसू पाह है विसा काई बिन ना मेतना दाना विसा थी अंडर गैरीली विसा ही करें ना मैं क्यों उत्तर इन्हें कोई प्यूमी समाग में दीला नहीं तो तेरे विसा है प्यूमी दीला नहीं तो तेरे विसा के समान समागम समान समे लाभ समीकरण अति तरह समान समागम वर्षे अगशुद्ध एक असू है अगधि एक असू है मूलशुद्ध वत्कम विस्साय वर्षे मूल सॉरी अग एक असू है मूल विस्साय आगे कसी आसुवाई मूल विस्साई गैनली दहाय अमतर प्राग्मान तिहाय आहने लाभ एना मेतन एक कसी आसुवेंग विस्सा एक कसी हैटाई एक कसी हैत्तेवाई तिहा करने एक कसी हाथ लिया उत्तरे लाभ एक कसी हाथ लिया कहाँ लेसी है कलिम आदेश करान थी अरे इट पेसान अरलिया समागम अरलिया अरलिया समागम वर्ष अगशुद्ध वर्ष मूलशुद्धवात्तन टाइप पेन एक पण इकम इन एकसिय पाना है गैनली तिहा आमदर प्राप्तने दीलने लाभ इन्नोन विसिदा मेतन विसिदा दैन मेतन तीन एकसिय पाना है एकसिय अनु एकसिय पाना क्या है दाना हाथ लिया है दाना हाथ लिया मैं दाना हाथ लिया है මේ ධන 30 එකතු කරන ධන 70යි. හැබැයි උත්තරේ නු ධන 20යි. එහෙනම් මෙතන තියෙනවා ඍණ 50යි. එහෙනම් අමතර ප්‍රාප්තනේ 50යි කියලා එනවා. අරලි ව්‍යාපාරේ 50යි. එහෙම. හරි. 47 තියෙන්නේ තෝකමයි. මම ඒක නම් හදන්න බලාපොරොත්තුවක් නෑ. හරි. පහත දැක්වෙන්නේ ව්‍යාපාර කිවිලා දාලා තොරතුරු මේ වත්කම් වගකීම් දෙකම තියෙනවා. වර්ෂය මුලක් තියෙනවා අගක් තියෙනවා. वर्षे मूलवात्कम वगकीम वर्षे अगवात्कम वगकीम गैनिली अमतर प्राग्म लाभे हो अलाभे हरि एक तनी महद एक मेक तनिय पुलवा मेनो उन्हें ए व्यापार वितर गंद एक व्यापार हरि उन्हें वर्षे मूल वत्कम तीन वग खीम तीन मे मे भी दिए मे कहने दागन हुए वर्षे मूल वत्कम तीन देशीय पना है वग खीम तीन पना है
එහෙනම් සුද්ධවත්කම් 200යි. වර්ෂයේ මුලවත්කම් 250යි. මුල වගකීම් 50යි. එතන වර්ෂයේ මුල සුද්ධවත්කම් 200යි. වර්ෂයේ අග 23යි 31 කියන්නේ. වත්කම් 380යි. වගකීම් දීලා තියෙනවා 30යි. එහෙනම් මෙතන ඉන්නේ 350යි. 350යි. 200යි 350යි. හරි. ඔන්න වර්ෂයේ අග සුද්ධවත්කම් මුල සුද්ධවත්කම් තියෙනවා. වර්ෂයේ අග සුද්ධවත්කම් මුල සුද්ධවත්කම් තියෙනවා. වර්ෂයේ අග සුද්ධවත්කම් 350. වර්ෂයේ මුල සුද්ධවත්කම් 200යි. ගැණිලි. හරි. ගැණිලි. ඒක තමයි දීලා නැත්තේ. මේක දීලා නැහැ. අමතර ප්‍රාර්ථනෙ. ඒක දීලා තියෙනවා කීයද? ඒ ව්‍යාපාරෙම මම ගන්නේ 20යි. ලාභ 150. එහෙනම් මෙතන උත්තරේ ඉන්නුනේ 150. එහෙනම් මෙතන සුළු කළොත් මේකේ ඉන්නේ 350යි 200යි ගත්තොත් 150 මෙතනම තියෙනවා. එහෙනම් මේක බිඳුව වෙන්න. ඒක බිඳුව වෙන්න නම් මේකත් 20 වෙන්න. එහෙනම් ඔය ගානේ ගැණිලි 20යි. කොහොම හදාගන්නේ? हर වැඩිවීම හර අඩුවීම බැර වගකීම් වගකීම් මම මේක මකරනවා ඔන්න වැඩිවීම දිට්ඨතරම් මූල ධර්ම ඈ වැඩිවීම අඩුවීම වැඩිවීම අඩුවීම වත්කම් මූල ධර්ම මතක් කරනවා බලන්න වත්කම් වැඩිවීම හර අඩුවීම ලියන්නේ ගිනුමේ බැරපැත්ත වත්කම් ගිනුමක හැම වෙලෙම වැඩිවීම ලියන්නේ හරපැත්ත අඩුවීම ලියන්නේ බැරපැත්ත වගකීම අනිත් පැත්ත ඕක මේ සමීකරණේ තියෙන්නේ වත්කම් සමානයි හිමිකම දන වගකීම්නේ එහෙනම් මේ පැත්තේ තියෙනේවා හරි වැඩිවීම හර අඩුවීම බැර මේ පැත්තේ තියෙනේවා වැඩිවීම බැර අඩුවීම හර අනේන වගකීම් වැඩිවීම බැර අඩුවීම හර ඊළඟට ප්‍රාග්ධනය කියන හිමිකම් ප්‍රාග්ධනය මේ විදිහටමයි වැඩිවීම බැර අඩුවීම හර හරි ආදායම් අනේ දැන් පොඩි දෙයක් වෙනවා ආදායම් මේ ආදායම කියන්නේ හිමිකමට කරන එකතු කිරීමන්නේ එහෙනම් ආදායම් වැඩිවීම කියන්නේ හිමිකමේ වැඩිවීමමයි ආදායම් හැම එකක්ම හිමිකමට එකතු කරනවා ඒරෝ ආදායම් වැඩිවීම කියන්නේ හිමිකමේ වැඩිවීමමයි හරි ආදායම් වැඩිවීම කියන්නේ හිමිකමේ වැඩිවීම එහෙනම් හිමිකම ආදායම් වැඩිවීම සමානයි හිමිකමේ වැඩිවීම හිමිකමේ වැඩිවීම ලියන තාලෙටමයි ලියන්නේ එහෙනම් හිමිකමේ වැඩිවීම බැර අඩුවීම හරින්දා ආදායමෙත් වැඩිවීම බැර අඩුවීම හර ඊළඟට වියදම් වියදම් හරි වියදම් ගිරුමක ලියනකොට වියදම් හිමිකමෙන් අඩු වෙනවනේ එහෙනම් වියදම් වැඩිවීම සමානයි හිමිකමේ අඩු වීමට වියදම් වැඩි වෙන්න හිමිකම අඩු වෙනවා එහෙනම් වියදම් වල වැඩිවීම ලියන්නේ හිමිකමේ අඩු වීම ලියන තාලෙට
හරි වියදම් වල වැඩිවීම ලියන්න ඕන වියදම් වැඩි වෙන්න හිමිකම අඩු වෙනවා සමීකරණයේදී වියදම් ප්‍රාග්ධනෙන් අඩු කළා හිමිකමෙන් අඩු කළා එහෙනම් වියදම් වැඩිවීම යනු හිමිකමේ අඩුවීම කා සමානයි එහෙනම් වියදම් වල වැඩිවීම ලියන්නේ හිමිකමේ අඩුවීම ලියන තාලෙට අනු වියදම් හිමිකමේ අඩුවීම ලියන්නේ හරණි එහෙනම් වියදම් වල වැඩිවීම ලියන්නේ හර අඩුවීම ලියන්නේ බෑ ඔන්න ඔයාලා මතක තියාගන්න ඕනේ මෙහෙම වත්කම්මා වියදම් එන්නේ එක වගේ වගකීම් ප්‍රාප්තනේ ආදායම් එන්නේ අනිත් පැත්ත හරි අඩමාන ණය වෙන් කිරීම ඉඩහැරීම් කියන්නේ ඔක ඈ අඩමාන ණය වෙන් කිරීම අඩමාන ණය වෙන් කිරීම වැඩි වෙනකොට අඩමාන ණය වෙන් කිරීම කියන්නේ ණය ගැති වත්කමේ අඩුවීම වෙනම ලියන කිරීම මොකද ණය ගැති වත්කමේ අඩුවීම වෙනම ලියන කිරීම තමයි අඩමාන ණය ඉඩහැරීම අඩමාන ණය සදායි ඉඩහැරීම් කියලා කිරීමක් හදුවේ ඒකම තමයි අඩමාන ණය වෙන් කිරීම කියන්නේ අපරණ වචනේ තමයි අඩමාන ණය වෙන් කිරීම සාමාන්‍යයෙන් කියන අඩමාන ණය සදායි ඉඩහැරීම ඒ අඩමාන ණය ඉඩහැරීම අපි ණය ගැති ශේෂයෙන් අඩු කරන එක එන අඩමානණය ඉඩහැරීම වැඩි වෙනවා කියන්නේ ඒ අඩමානණය වෙන් කිරීම වැඩි වෙනවා කියන ණයගැති වත්කම අඩු වෙනවා එහෙනම් මේ වෙන් කිරීම වැඩිවීම ලියන්න ඕන වත්කමේ අඩුවීම ලියන තාලෙට හරි එහෙනම් වත්කමේ අඩුවීම ලියන්නේ බැරනේ එහෙනම් අඩමානණය ඉඩහැරීම වැඩිවීම බැර අඩුවීම හර ඊළඟට තියෙන ආපසු යොමු ආපසු එවුම් කියන්නේ විකුණුම් ආදායමේ අඩුවීම. එහෙනම් ආපසු එවුම් වැඩි වෙන්න මොකද වෙන්නේ? විකුණුම් ආදායම සුද්ධ විකුණුම් ආදායම අඩු වෙනවා. නේ? ආපසු එවුම් කියන්නේ විකුණුම් ආදායමෙන් අඩු කරන එක. එහෙනම් ආපසු එවුම් වැඩිවීම කියන්නේ ආදායමේ අඩුවීමක් තමයි. එහෙනම් ආපසු එවුම් වැඩිවීම කියන්නේ ආදායම අඩුවීම ලියන තාලෙ. ආදායම අඩුවීම හරිනේ. එහෙනම් ආපසු එවුම් වැඩිවීම හරිනේ. අඩුවීම බැර ආපසු යව් කියන්නේ ගැනුම් වියදමේ අඩුවීමක් ගැනුම් කියන වියදමේ අඩුවීමක් එහෙනම් ආපසු යවුම් වැඩිවීම ලියන්නේ වියදම් වල අඩුවීම ලියන තරමට ආපසු යවුම් කියන්නේ ගැනුම් වලින් අඩු කරන එක එහෙනම් ආපසු යවුම් වැඩි වෙනවා කියන්නේ ගැනුම් අඩු වෙනවා කියන්නේ ගැනුම් කියන වියදම වියදම් අඩුවීම. එහෙනම් ආපසු යවුම් වල වැඩිවීම ලියන්නේ වියදම් වල අඩුවීම ලියන තාලෙට. වියදම් වල අඩුවීම බැරනේ. ඒ නිසා ආපසු යවුම් වැඩිවීම බැර. අඩුවීම හරස. ඔන්නෝ තාන්ති තරම් මුල ධර්ම ටික මතක තියා ගන්න ඕන. 49 ගිනුම් වර්ග පහත් සඳහන් ගිනුම් වර්ගම් වගකීම් හිමිකම ආදායම් වියදම් යන වර්ග වලින් කුමකට අයත්වන්නේද යන්නත් එම ගිණුමෙන් සාමාන්‍යයෙන් ලැබෙන්නේ අර ශේෂයද බැර ශේෂයද යන්නත් දක්වන්නේ සාමාන්‍යයෙන් ඔය ශේෂය කලාතුරකින් වෙලාවක වෙනස් වෙන්න පුළුවන් හැබැයි ශේෂය සාමාන්‍යයෙන් ඉන්නේ වැඩිවීම ලියන පැත්තේ වත්කම් ගිණුම් වලයි වියදම් ගිණුම් වලයි වැඩිවීම ලියන්නේ හර පැත්තේනේ ඒ නිසා ඒ වත්කම් හා වියදම් ගිණුම් වල එන්නේ තර ශේෂ වගකීම් ආදායම් හිමිකම වැඩිවීම ලියන්නේ බැරපැත්තේනේ නේ ඒ නිසා ශේෂයේ ඉන්නේත් බැරට කලාතුරකින් වෙනස් වෙන්න පුළුවන් දැන් අපි ඉගෙනගෙන තියෙනවා ණය ගැති ගිනුමක සාමාන්‍යයෙන් ඉන්නේ අර ශේෂයක් වුණාට බැර ශේෂ ඇති විය හැකි අවස්ථා තියෙනවා ඒ වගේ තමයි හරි එහෙනම් මේ ගිනුම් ටික ගන්න පොඩ්ඩයි තියෙන ගැනුම් ගිනුම මේ වියදම් ගිනුමක් ශේෂයේ ඉන්නේ හර ඒ වියදම් වල වැඩිවීම ලියන්නේ හරස්නේ වියදම් වල වැඩිවීම ලියන්නේ හර ඒ හින්දා ශේෂය සාමාන්‍යයෙන් හර විකුණුම් ගිනුම මොන ගිනුමක් ආයක ආදායම් ගිනුමක් මම බෝඩේ කියන්නේ විකුණුම් ගිනුම ආදායම් ගිනුමක් ආදායම් වල වැඩිවීම ලියන්නේ බැරටනේ එහෙනම් ශේෂයේනේ බැර ආපසු යවුම් ගිනුමේ ලියන්නේ ගැනුම් කියන වියදමේ අඩුවීම ගැනුම් කියන වියදමේ අඩුවීම හරි වියදමේ අඩුවීම ලියන්නේ බැරනේ
එනා ආපසු යවම් කිරීමේන්නේ බැරශේෂයක් බැරශේෂයක් ආපසු යවම් කියන ඒතර ආපසු යවම් කිරීම ගිනුම් වර්ගය වෙන්නේ වියදම් ගිනුමක් ඇත්තට මේක එතන දෙන්නේ වියදම කඩුවීම ලියන ගිනුමක් වියදම කඩුවීම වෙනම ගිනුමක් ලියනවා ඒතර ඇත්තට මේක වියදම් ගිනුමක් තමයි හැබැයි ලියලා තියෙන්නේ වියදම කඩුවීම ඒ වගේම තමයි ආපසු යවම් කියන විකුණු ආදායමේ අඩුවීම වෙනම ලියන ගිනුමක් ආදායම් අඩුවීම ගිනුමක් ඒ වර්ග කරන්න වෙන එක ආදායම් ගිනුමක් එනවා ආදායම කඩුවීම වෙනම ලියනවා දැන් ආදායම් වැඩි වීම බැරණි එන අඩුවීම හර වෙන්න එපා නේ එහෙනම් මේක ඉන්නේ හරශේෂයක් ආදායම් ආපසු එවුම් ගිනුමේ ඉන්නේ හරශේෂයක් ගැනිලි ගිනුම කියන්නේ හිමිකම් ගිනුමක් අයිතිකරුගේ අයිතියේ අඩුවීම වෙනම ලියන ගිනුමක් අයිතිකාරකගේ අයිතියේ වැඩිවීම බැර අඩුවීම හරණි අඩුවීම හරණම් ගැලිලි ගිනුම කියන අයිතියෙහි අඩුවීම ලියන ගිනුමක් ඒ නිසා ඒක කියන්නේ හරශේෂයක් ගැලිලි ගිනුමේ ඉන්නේ හරශේෂයක් ෂේවෙන් කිරීම කියන්නේ සමුච්චිත ෂේය හරි සමුච්චිත ෂේය කියන්නේ වත්කමේ අඩුවීම වෙනම ලියන ගිනුමක් එන එක වත්කම් ගිනුමක් වත්කම් ගිනුමක් හැබැයි ලියන වත්කමේ අඩුවීම වත්කමේ අඩුවීමක් නම් යන වත්කම් වල වැඩිවීමෙන් හරශේෂනේ අඩුවීමෙන් නොනේතර බැරශේෂයක් එහෙනම් ෂේවෙන් කිරීම කිරීමේ ඉන්නේ බැරශේෂයක් ඔකටම තමයි සමුච්චිත ෂේය කිරීම කිව්වේ අඩමාණය සදා ඉඩහැරීම කියන්නේ ණය ගැති වත්කමේ අඩුවීම වෙනම ලියන කිරීමක් එන එක වත්කම් කිරීමක් අඩමාණය සදා ඉඩහැරීම වත්කම් කිරීමක් ශේෂය එන්නේ බැ හේතුව ඒක වත්කමේ අඩුවීම ලියපු එන්නේ බැරශේෂයක් ලැබිය යුතු කුලී කියන වත්කම එන්නේ හරශේෂයක් උපජිත කුලී කියන වගකීම ගිනුමක් එන්නේ බැරශේෂයක් අයකල එකතු කළ අගය මත බදු කියන්නේ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙවිය යුතු දෙයක් අයකල වැට් කියන්නේ නිමැවුම් වැට් කියන එකතු කළ අගය මත බදු කියන්නේ වැට්නේ එනම් ඔය කියන්නේ නිමැවුම් වැට් වගකීම ගිනුම වගකීම ශේෂය බැර එනම් ආයේ මුලින් ඉඳන් කියනවා ගැනුම් ගිනුම වියදම් ගිනුමක් ශේෂය හර විකුණුම් ගිනුම ආදායම් ගිනුමක් ශේෂය බැර ආපසු යැවුම් ගිනුම වියදම් ගිනුමක් ශේෂය බැර ආපසු එවුම් ගිනුම ආදායම් ගිනුමක් ශේෂය හර ගැනිලි ගිනුම හිමිකම් ගිනුමක් ශේෂය හර ශේවෙන් කිරීම ගිනුම වත්කම් ගිනුමක් ශේෂය බැර අඩමාණය සඳහා ඉඩහැරීම ගිනුම වත්කම් ගිනුමක් ශේෂය බැර ලැබිය යුතු පොලී ගිනුම වත්කම් ගිනුමක් ශේෂය හර උපජිත පොලී ගිනුම වගකීම් ගිනුමක් ශේෂය බැර අයකල එකතු කළාගේ මත බදු වගකීම් ගිනුමක් ශේෂය බැර එකමදී අඩුවීම වෙනම ලිව්වනම් වත්කම කඩුවීම වෙනම ලිව්වනම් ඒකේනේ බැර ශේෂය වියදම කඩුවීම වෙනම ලිව්වනම් ඒකෙන්නේ බැරශේෂයක් වගකීම කඩුවීම වෙනම ලිව්වනම් ඒකෙන්නේ හරශේෂයක් හිමිකමේ අඩුවීම වෙනම ලිව්වනම් ඒකෙන්නේ හරශේෂයක් මෙතන විශේෂයෙන් ආපසු යවුම් ගැනිලි ඡේවෙන් කිරීම අඩමාණය වෙන් කිරීම ඔනෝ අඩුවීම ලියන ගිනු ආපසු යවුම් කියන්නේ ගැනුම් වියදමේ අඩුවීම ලියන ගිනුමක් ආපසු යවුම් කියන්නේ විකුණුම් ආදායමේ අඩුවීම ලියන ගිනුමක් ගැනිලි ගිනුම කියන්නේ හිමිකමේ අඩුවීම ලියන ගිනුමක් ශේවෙන් කිරීම කියන වත්කමේ අඩුවීම ලියන ගිනුමක් අඩමාණය සඳහා ඉඩහැරීම කියන්නේ ණය ගැති වත්කමේ අඩුවීම වෙනම ලියන ගිනුමක් හරි 50 සිට 66 දක්වා ප්‍රශ්න වල නිවැරදි පිළිතුර තොරයිෙහි අංකය අදාළ තිත්තිර මත ලියන්න කියලා තමයි මේ තියෙන්නේ 50 හරි අපිට අගල ගමු ඈ
व्यापार एक मुलु वातकाम पनास दाह की अडवी है अत्र वग कीम दाह दाह की वैडी है प्रार्थना एट मुख दुन एक आन एना वातकाम कह रखी है ना वग कीम कह रखी है ना प्रार्थना कह ना आन प्रार्थना एट मुख दुन एक आन मैं तुना तेरे दिन संबंध मुख वातकाम समान है वग कीम दान प्रार्थना है संबंध एना व्यापार एक मुलु वातकाम पनास दाह की अड़ू ना මේක 50000කින් අඩු වුණා ඊට පස්සේ වගකීම් 10000කින් වැඩි වුණා මේක 10000කින් වැඩි වුණා එහෙනම් දැන් මේ පැත්ත 50000කින් අඩු වෙන්න එපා සමීකරණයක් වෙන්න නම් වත්කම් පැත්ත 50කින් අඩු වෙනකොට මේ පැත්ත 50කින් අඩු වෙන්න ඕන දැන් වෙලා තියෙන්නේ මෙතන දැන් දැනටමත් 10000කින් වැඩි වෙලා එහෙනම් මේ වැඩි වෙච්ච එක කපාගෙන ගිහින් 50000කින් අඩු වෙන්න නම් ප්‍රාප්තණය 60000කින් අඩු වෙන්න उत्तरे उत्तर लिया उत्तर 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 बला व्यापार के जंगम वातकाम हतलिस दाह के अड़ी अतर जंगम नौनवातकाम दिलाक्षयक वेड़ी भी है प्रार्थना ने पनास दाह वेड़ी अतर जंगम नौनवातकाम विसिपांदाह अड़ी है जंगम वाक कीम अरे ओकमा यहाँ ने इकमदे में वातकाम जंगम जंगम नौने के लिए खड़ा लाती है वाक कीम जंगम नौने के लिए खड़ा लाती है अरे मिथन है मेक अरे जंगम नौने के लिए खड़ा लाती है जंगम जंगम नौन मेका खड़ला थी जंगम जंगम नौन थी और नौ इतना भी नहीं सकता थी मैं क्या ने व्यापार एक जंगम बात का हाथली है किंग अड़ू इलाम मेरे में जंगम बात का हाथली है किंग अड़ू ना जंगम नौन बात का देसी है कि वैल्यू හතලියක් අඩුවීම් 200ක් වැඩිවීම් කියන්නේ 160ක් වැඩිවීම. එහෙනම් මේ පැත්තෙත් 160ක වැඩිවීමක් එන්නවා. දැන් මෙතන 25ක් අඩුවීමකුයි 50ක වැඩිවීමකුයි තියෙනවා. එහෙනම් සුද්ධ වශයෙන් එතන 25000ක වැඩිවීමක් තියෙනවා. අපිට 160000ක වැඩිවීමක් එන්නවා. නේ? එහෙනම් මෙතන වැඩිවීමක් වෙන්න ඕන. කියන්න. 135යි. 135ක වැඩිවීමක් එන්නේ. වැඩිවීම 135ක් වෙන්නවා. 135000ක වැඩිවීම. 51ට උත්තරේ එන්නේ 2. හරි. 52. ව්‍යාපාරික සිදු ගනුදෙනු දෙකක් පහත දැක්වේ. රුපියල් 3000ක් පිරවැව් 5000කට විකුණලා දාන්න ආපසු වේවි. සියදායක වටමඩත නායකත්වයෙන් ලද රුපියල් 7201 චෙක්පත අගරුයි. මෙම ගනුදෙනු දෙක නිසා ගිනු කරන සමීකරණයට වූ සුද්ධ බලපෑම. හරි. ඒක සමීකරණය කියන්නේ මේකමයි දිලා තියෙන්නේ. හරි. මේ
පිරිවැය 3000ක් රුපියල් 5000කට විකුණලා දාන්න ආපසු එවීම. ඔය 3000ක් පිරිවැව බාන්න 5000කට විකුණන වෙලාවෙ මොනව කරන්න ඇද්ද? 3000ක් තොගය කියන වත්කමෙන් අඩු වෙන්න ඇති. 5000ක් ණයගැති වත්කමට එකතු වෙන්න ඇති. 5000ක් ණයගැති වත්කමට එකතු වෙන්න ඇති ලාභයි 2000ක් 2000 හිමිකමට එකතු කරන්න ඇති. නේද? දැන් ওই ටික ආපහු වෙනකොට සරි ওই චෙක් පත ඕක ආපහු වෙනකොට මොකද වෙන්නේ? ආපහු වෙනකොට දැන් සුද්ධ වාසයෙන් මෙතන 3000ක් අඩු වෙලා 5000ක් වැඩි වෙනකොට 2000ක් වැඩි වී විකුණන වෙලාව මං කියන්නේ 3000කට 5000කට විකුණන වෙලාව වෙන්නේ මෙහෙම 3000ක් තොග අඩු වෙනවා 5000ක් ණය ගැතිය වැඩි වෙනවා ලාභේ 2000යි ලාභ හිමිකමට එකතු වෙනවා ඔය බර ටික ආපහු වෙනකොට ඔක අනිත් පැත්ත වෙනවා ඔන්න මෙතන 2000ක් වැඩි වෙච්ච එක 2000කින් අඩු වෙනවා මෙතන 2000ක් වැඩි වෙච්ච එක 2000යි අඩු වෙනවා ආපහු කොහම මෙතන වෙපොත් වෙන්නේ නැහැ දෙවෙනි එක රුපියල් 110ක වටිනාකම ණය ගැතියන්ගෙන් ලද 7200ක චෙක් පත අගරු වීම හරි 7200ක චෙක් පත තමයි ලැබෙන්නේ 110ක් අඩු කරලා පස්සේ 100ක 9න් 10ක් අඩු කළා නම් ලැබෙන්නේ 90 නේ 90ක් ලැබෙන්නේ ලැබෙද්දි වට්ටම 10යි එහෙනම් ඔතන 720ක් ලැබෙද්දි වට්ටම කීයද කියලා බලන්න 720ක් 7200ක් ලැබෙද්දි වට්ටම කීයද කියලා බලන්න මේකේ වට්ටම එන්නේ නමාරක් 800 එහෙනම් ඔය කියන්නේ ලැබුණේ 7200යි වට්ටම 800යි ලැබුණේ 7200යි වට්ටම 800යි ණය බේරුම් කළේ 8000 එහෙනම් 8000ක ණය බේරුම් කරන්න 7200ක චෙක් පතක් දුන්නා ඉතුරු 800 වට්ටම් සරි 7000ක ණය බේරන්න 7200ක චෙක් පතක් ලැබුණා ඉතුරු ටික වට්ටම් හා දැන් මට කියන්න ඔය චෙක් පත ලැබුණු වෙලාවේ කොහොමද ලියන්නේ ඇත්තේ චෙක් පත ලැබුණු වෙලාවේ පළවෙනි ගනුදෙනුව බලපෑම මම ලියලා තියෙනවා දෙවෙනි ගනුදෙනුව බලපෑම ලියවන්නයි හද මම ඉස්සෙල්ලාම දන්නවා චෙක් පත ලැබුණු වෙලාවේ ලියපු හැටි ආ ලැබුණු වෙලාව වෙන්න ඇති 8000ක් ණය ගැතිවත්කම අඩු වෙන්න ඇති ඒ වෙනුවට 7200ක් මුදල් වත්කම වැඩි වෙන්න ඇති 800ක් දුන් වට්ටන්නේ දුන් වට්ටම් ප්‍රාප්තණෙන් අඩු වෙන්න ඇති වේදමක් හින්දා හරි එහෙනම් සුද්ධ වශයෙන් වෙලා තියෙන්නේ මේක 800ක් අඩු වෙලා මෙතනත් 800ක් අඩු වීමනේ ඔය චෙක් එක අගරු වෙද්දී ඔක අනිත් පැත්ත ගන්නවා හරි ආයෙ වෙන්නේ අනිත් පැත්ත වෙනවා ණය ගැතිය අඩු උනේ කාය වැඩි වෙනවා මුදල් වැඩි උනේ කාය අඩු වෙනවා ණය ගැතිය අඩු උනේ කාය වැඩි වෙනවා මුදල් වැඩි උනේ කාය අඩු වෙනවා හරි මෙතන ප්‍රාප්තනේ අඩු උනේ කාය වැඩි වෙනවා එහෙනම් සුද්ධ වශයෙන් වෙන්නේ වත්කම් 800ක වැඩි වෙලා ප්‍රාප්තන 800ක වැඩි වීම මෙතන 800ක් වැඩි වෙලා මෙතන 800ක් වැඩි වීම එහෙනම් සුද්ධ බලපෑම එන්නේ වත් ගනුදෙනු දෙකම වුණාම 1200කින් වත්කම් අඩු වෙනවා වගකීම් 1200කින් අඩු වෙනවා වත්කම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා වත්කම් 200ක අඩුව වගකීම් 1200ක අඩු වෙනවා එතකොට එන්නේ 1 උත්තරය එනම් 52ට 1 53 ව්‍යාපාරක සිදු ගනුදෙනු දෙකක් පහත දී ඇත අර වගේ රුපියල් 80000 පිරිවැය දින දක්වා ශේ ප්‍රතිපාදනයේ 16000 යන්ත්‍රයක් 75000කට විකිණීම ප්‍රවර්තන වර්ෂ සඳහා ජංගම නොනායකම් 5000 ශේ කිරීම මෙම ගනුදෙනු දෙක තුලින් මූලික ගිණුම් කරන සමීකරණ වල බලපෑම නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න අපි ආයි ගනුදෙනු දෙක ගන්න.
සමීකරණය මේකමයි. බලන්න ගන්න 80000 පිරවැව එදින දක්වා ෂේ ප්‍රතිපදින 16000 කු. ඒ කියන්නේ ඇත්තටම එතකොට එහෙනම් 80000යි පිරවැය 16000යි සමුච්චිත ෂේය. එතකොට 64000යි නේ ධාරණ වටිනාකම. වත්කමේ සුද්දාගය 64000. ඒකට තමයි ධාරණ වටිනාකම කිව්වේ. එහෙනම් 64000ක වත්කමක් 75000කට වික්ක. හරි. එහෙනම් පළවෙනි ගනුදෙනුවෙන් වෙන්නේ හරි 64ද මේ වත්කම දැන් තියෙන්නේ 64000 කියලා ඔළුව තේරෙන්නුනේ ඔළුවට එන්න ඕන උත්තරේ රුපියල් 80000යි පිරිවැය සමුච්චිත ඡේ 16000 එන මේ වත්කමේ සුද්දාගය කියන්නේ 64000 දැන් මේක විකුණනකොට 64000ක වත්කමක් අඩු වෙනවා ඒ වෙනුවට මේ පළවෙනි ගනුදෙනුව ගැන මම කියන්නේ ඒ වෙනුවට 75000ක් එකතු වෙයි මුදල් විකිණී මෙන් ලද මුදල දැන් ඕක ලාභයින 11000 හිමිකමට එකතු වෙයි. ඔන්න පළවෙනි ගනුදෙනුවේ බලපෑම ඔයයි. ඉතින් වත්කම් 11000 කින් වැඩි වෙනවා වගකීනොත් 11000ක වැඩි වෙනවා. 64000ක වත්කමක් අයින් වෙලා 75000ක වත්කමක් එනවා. ඉතින් වත්කම් 11කින් වැඩි වෙනවා හිමිකම 11ක වෙනවා. ප්‍රවර්තන වර්ෂන 5000ක් ෂේය කිරීම. ෂේය කරපු ගමන් මේක 5000ක් වත්කම අඩු වෙනවා. उत्तरे ව්‍යාපාරික ගනුදෙනු දෙකක් නිසා ගිණුම් කරන සමීකරණය වෙනස් වූ ආකාරය පහත දැක්වේ. මෙම ව්‍යාපාර එකතු කළාගේ මත බඳුනා ලියාපදිංචි වී ඇත. එනම් විකුණුම් මිලට එකතු කරලා අය කරන වැට් වගකීමක් වෙනවා. ගැනුම් මිල සමග ගෙවන වැට් වත්කමක් වෙනවා. ඒ B කියලා ගනුදෙනු දෙකක් දීලා තියෙනවා. මේ ගනුදෙනු දෙක නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න A තොගේ අඩු වෙනවා. නයිගටිව් වැඩි වෙනවා. තොගේ අඩු වෙලා නයිගටිව් වැඩි වෙන්නේ වික්කහම. තොග අඩු වෙලා නයිගටිව් වැඩි වෙන්නේ වික්කහම. හරි. එතන මේක 5000ක තොග 7560කට වික්ක වගේ තමයි පේන්නේ. ණයට. හැබැයි ලාභෙට එකතු වෙලා තියෙන 2000. ඉතුරු ටික එකතු වෙලා තියෙන වැට් වලට. අයනම් වෙන්නේ නැත්නම් මොකද ওই නයිගටිව්යෙන් අය කරන 7560න් 560ක් අය කරලා තියෙන වැට් වෙනුවෙන් ඒක දේශීය ආදායම් ප්‍රද ගෙවිය යුතු ඒක වගකීම් පැත්තේ ලියුවා. එන ඔය 7560ටෙන් 560ක් වැට්. එහෙනම් ඇත්තටම අපේ විකුණුම් මිල වෙන්නේ 7000. එහෙනම් 5000ක් පිරවැව පාණ්ඩ 7000කට විකා හැබැයි වැට් වලට යටත්ත 100ට 8ක. එහෙනම් වෙලා තියෙන්නේ 5000ක් පිරවැව 7000ක් විකුණුම් මිල උපාණ්ඩ 108ක වැට් වලට යටත්ව විකිණීම ණයට. හරි. 5000ක් පිරවැව 7000ක් විකුණුම් මිල වූ බාණ්ඩ 108ක වැට් වලට යටත්ව ණයට විකිණීම කියලා තියෙන්නේ දෙවෙනි උත්තරේ. අනිත් එක කියවුවොත් තේරෙයි ණය හිමියෝ අඩු වෙලා ගෙවන්නේ නැති. මුදල් අඩුුනේ ණය හිමියෝ අඩු වෙලා මුදල් ණය හිමියන්ට ගෙවුවා. හැබැයි 5000ක ණය වෙනුවෙන් 4500 ගෙව්වේ. ඒක ලේසි. 5000ක ණය හිමියන්ට 4500 ගෙව්වා. එනම් 500 ලදවට්ටම් හිමිකමට එකතු වෙන්න ඇත්තේ ඒක. එනම් 5000ක ණය රුපියල් 500ක වට්ටමකට රත් ගෙවි. එනම් උත්තරේ එන්නේ දෙක. නේ මේකට එන්නේ දෙක. 55. ව්‍යාපාරයක වර්ෂය තුළ සුද්ධ වත්කම් වල වැඩිවීම 120යි. ගැණිලි 5000යි අමතර ප්‍රාග්මණය 10000යි වර්ෂය තුළ උපය ඇති ලාභය. और मित्र लाख रुपये देवा लेकर मुहारी ले लाभ समीकरण ने दिया थी लाभ ये समानाई अगर शुद्धवाद कम रीना मूल शुद्धवाद कम
දන ගැනිලි ඍණ අමතර ප්‍රාප්තලි දන ගැනිලි ඍණ අමතර ප්‍රාප්තලි හරි දන ගැනිලි ඍණ අමතර ප්‍රාප්තලි බලන්න වර්ෂය තුල සුද්ධ වාක්‍ය වල වැඩිවීම 120යි ඒ කියන්නේ වර්ෂයේ අග සුද්ධ මුල සුද්ධ වාක්‍ය වල අග සුද්ධ වාක්‍ය වැඩි වෙලා තියෙන 120යි එහෙනම් මෙතන දන 120යි හරි ගැනිලි 5000යි අමතර ප්‍රාප්තලි 10000යි ගැනිලි 5000යි අමතර ප්‍රාප්තලි 10000යි නේ එහෙනම් මෙතන 120යි 125යි 115යි එහෙනම් ලාභය ඉන්නේ 115 115 10යි උත්තරේට 3 55ට උත්තරේ 3 56 ව්‍යාපාරික වර්ෂයක් තුල වෙනස් වීම් පහක් දැක්වේ වත්කම් වල වැඩිවීම වගකීම් වල අඩුවීම ගැනිලි අමතර ප්‍රාප්තනය අහන්නේ ලාභේ වලාභේ මම කලින් කිව්වා වත්කම් වල වැඩිවීම එනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා මේ සුද්ධ වත්කම් වල වෙනස ගැන කියන්නේ වත්කම් වැඩි වෙන සුද්ධ වත්කම් වැඩි වෙනවා එහෙනම් වත්කම් වැඩි වෙලා තියෙන 100කින් එහෙනම් වර්ෂයේ මුල සුද්ධ වත්කම් වලට අග සුද්ධ වත්කම් වැඩි වෙනවා වත්කම් වැඩිවීම නිසා 100 වගකීම් වල අඩුවීම වගකීම් අඩු නම් සුද්ධ වත්කම් වැඩි වෙනවා වගකීම් අඩු වෙනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා අපි අර ගිව්වේ කලින් වගකීම් අඩු වෙනකොට සුද්ධ වත්කම් වැඩි වෙනවා එහෙනම් මෙතන සුද්ධ වත්කම් වැඩි වුණා ආයෙත් 30 ගැනිලි 10යි දන 10යි ඍණ අමතර ප්‍රාග්ධනය 50යි එහෙනම් මෙතන 130යි මේ 10යි 140යි 50 කඩනවා 90යි උත්තරේට එන්නේ 90යි 90000ක් දන ඒ නිසා ලාභයක් 90000ක ලාභයකි උත්තරේට එන්නේ 1 56ට 1 ව්‍යාපාරික වර්ෂය ආරම්භයේ පැවති වගකීම් වල අගය ක්ලස් 20000 වර්ෂයේ ආරම්භයේ සහ අවසානයේ වත්කම් පිළිවෙලින් 280ක 370 වර්ෂයේ තුල යොදා ඇති අමතර ප්‍රාග්ධන ඍණ ගැනිලි 200කින් වැඩි වර්ෂයේ තුල ලැබී ඇති ලාභ 150000යි වර්ෂයේ අවසානයේ වගකීම් වල අගය කොපමණද කියලා අහනවා කලින් කලින් මම අර ලිව්වේ එකමයි ඔය හදලා තියෙන්නේ ආපහු හරි ඔඩ තනියම හදන්න බා හදලා තියෙන්න ඕන මේ වෙනකොට අපිට වෙලාව දෙන්න බැරි වෙයි හරි මෙහෙම වෙයි මේ සමීකරණයම ඔය දෙන්නේ එනම් වර්ෂයේ මුලයි වර්ෂයේ අගයි වත්කම් වලින් වගකීම් අඩුකොලොත් වත්කම් වලින් වගකීම් අඩුකොලොත් සුද්ධ වත්කම් වෙනවා සුද්ධ වත්කම් වෙනවා වත්කම් වලින් වගකීම් අඩුකොලොත් සුද්ධ වත්කම් වෙනවා වත්කම් වලින් වගකීම් අඩුකොලොත් සුද්ධ වත්කම් වෙනවා හරි එනම් මේකේ දීලා තියෙනවා බලන්න ව්‍යාපාරික වර්ෂයේ ආරම්භයේ පැවති වගකීම් වලගේ 120000යි හරි වගකීම් වල වර්ෂයේ ආරම්භයේ පැවති වගකීම් වලගේ 120000යි ලොන තියෙන ටික ගමු වර්ෂයේ ආරම්භයේ සහ අවසානයේ වත්කම් පිළිවෙලින් 280යි 370යි ආරම්භයේ 280යි අවසානයේ 370යි හරි ඔන්න දීලා තියෙන එක මම දැම්මේ ඔය ඈ වර්ෂයේ මුලයි අගයි වත්කම් වලින් වගකීම් අඩුකොලොත් සුද්ධ වත්කම් එනවා හරි ඊට පස්සේ මේකේ දීලා තියෙනවා වර්ෂය තුල යොදා ඇති අමතර ප්‍රාග්ධන ඍණ ගැනිලි 20000ක් වැඩි ඒ කියන්නේ මේකට වඩා මේක 20000ක් වැඩි එහෙනම් ඕනම උපකල්පන ඉලක්කමක් දාන්න මේකට වඩා මේක 20ක් වැඩි මොන ඉලක්කම දැම්මත් කමන්නේ නැහැ එහෙනම් මේක 10යි නම් මේක 30යි කියලා මේක 0යි නම් මේක 20යි කියලා ගන්න. හරි. මේක 100 නම් මේක 120යි කියලා ගන්න. ඒක තමයි මේ කියන්නේ. 20000කින් වැඩි කරලා දාන්න. මොන ඉලක්කම දැම්මත් කමක් නැහැ. මම ඔන්න හිතලා දැම්මේ.
මෙතන බිඳුව නම් මෙතන 20යි. මෙතන 10 නම් මෙතන 30යි. මෙතන 40 නම් මෙතන 60යි. හරි 20ක් වැඩි වෙනද? උපයයති ලාභය 150යි. ඔන්න මේ ටික සුළු කරපුවාම උත්තරේ එන්න ඕන 150යි. මේවා ගණන් තමයි දැන් අපෙච්චලා හැදුවි. උත්තරේ එන්න ඕන 150යි. ඔන්න දැන් වර්ෂයේ මුල සුද්ධවත්කම් වලින් වර්ෂයේ මුල වත්කම් වලින් වර්ෂයේ මුල වගකීම් අඩු කළොත් වර්ෂයේ මුල සුද්ධවත්කම් වෙනවා 160ක් වෙනවා. එහෙනම් වර්ෂයේ මුල සුද්ධවත්කම් 160ක්. හරි? අගවත්කම් ටික දීලා තියෙනවා අග වගකීම් ටික දීලා නැහැ ඒක තමයි අහන්නේ. වර්ෂයේ අවසානයේ ඇති මුළු වගකීම් කීයද කියලා තමයි අහන්නේ. මේක දන්නේ. හරි? දැන් මෙතන උත්තර 150යි කියලා දීලා තියෙනවා. මෙතන මේ වෙනකොටත් මේ ධන 30යි ඍණ 20යි ඍණ 10යි ගත්තොත් ධන 20ක් පොතන එනවා. ඒක කෙලින්ම දීලා තියෙනවා. අපිට එන්න ඕන ධන 150යි. ධන 150ක් එන්න නම් මේ දෙක සුළු කරපුවාම එන උත්තරේ ධන 130 වෙන්න ඕන. ධන 130 වෙන්න ඕන. මෙතන ධන 130යි මෙතන ධන 20යි ගත්තොත් ධන 150යි. මෙතන ධන 130ක් ගෙන්න නම් මේකට වඩා 130ක් මේක වැඩි වෙන්න ඕන. එහෙනම් මේක 190ක් වෙන්න ඕන. 190ක් වෙන්න ඕන. වර්ෂයේ අග සුද්ධවත්කම 190යි. එහෙනම් මෙතන 190යි. රාමක ගින් ගන්න ඕන. එහෙනම් 370න් කීයක්ද අඩු වුණාම 190ක් වෙන්න ඕන. එහෙනම් අඩු වෙන්න ඇත්තේ කීයද? 180ක් 180යි. එහෙනම් වර්ෂයේ අවසානයේ වගකීම් මොන 180යි. වර්ෂයේ අවසානයේ වගකීම් 180000යි. 180000 උත්තරයක් නෑ නේද? වැරදුන්නේ නෑ නේද බලන්න. ව්‍යාපාරික වර්ෂයේ ආරම්භයේ පැවති වගකීම් වලගේ 120යි. මේක මම දැම්මා. වර්ෂයේ ආරම්භයේ සහ අවසානයේ වත්කම් පිළිවෙලින් 280යි 370යි එකත් හරියි. යොදා ඇති අමතර ප්‍රාග්ධන වල ගැලවි 20000ක් වැඩි. අමතර ප්‍රාග්ධන වල ගැලවි 20000ක් වැඩි. හරි. එකත් හරියි. ඊට පස්සේ උපය ඇති ලාභ 150යි එකත් හරියි. නේ? වර්ෂ අවසානයේ වගකීම් වල ලාභේ. එහෙනම් මෙතන 160යි. ඒක හරියි. එහෙනම් මෙතන 20 හරියි. මෙතන 160 නම් මෙතන 130ක් තියෙනවා. නම් මේක 190ක් විය යුතුයි. කැසි 90ද? දෙසි 90ක් විය යුතුයි. දෙසි 90ක් විය යුතුයි. වර්ෂයේ අග සුද්ධ වත්කම් 290ක් විය යුතුයි. ඔව්. මෙතන 290ක් වෙන්නේ. 290 වෙන නම් එක 80 වෙන්නේ. හරි. එහෙනම් වර්ෂයේ ආගවාග කිම 80යි. 80000 උත්තරේ හරි තියෙන එක. හරි. 180 නේ මේකේ 80000යි. මට අතන මෙතන වැරද්ද. මෙතන 290ක් එන්නවා. 290 160ක් අඩු කළොත් තමයි 130ක් එන්නේ. හරි. එහෙනම් උත්තරේ 80000යි. 54 උත්තරේ 3. 58 वर्ष आरंभे शुद्ध वत्कम दिलक्ष 40000 वर्ष अवसाने मुलु वत्कम 350 वर्ष इतुल अमतर प्रागदन 20000 उदायते अत्र सतीकड 1000 बेकिन गेल करते वर्ष इतुल उपय ऐति लाभ 160 वर्ष अवसाने इतु मुलु अगकी मोर वटनाकम तम अहन्ने अर वगेम मे गाने तोरतुरु मई अहन दीला तीन तोरतुरु टिक मेकड दा मे समीकरण निर्णयमई तोरतुरु दा ओके मै उत्तर है लाभ समीकरण गोडा गणा है दो देंगे 58 අපි හදා. වර්ෂයේ ආරම්භයේ ශුද්ධ වත්කම් 240යි. එහෙනම් වර්ෂයේ මුල වත්කම් වලින් වගකීම් අඩු කළොත් 240යි. ශුද්ධ වත්කම්. වර්ෂයේ ආරම්භයේ ශුද්ධ වත්කම් 240යි. වර්ෂයේ අවසානයේ මුල වත්කම් 350යි. වර්ෂයේ අවසානයේ මුල වත්කම් 350යි. වර්ෂයේ තුල අමතර ප්‍රාග්ධන 20යි. ඔන අමතර ප්‍රාග්ධන 20000යි. හරි.
සතියක රුපියල් 1000කින් ගැනලි කර ඇත සතියක රුපියල් 1000කින් ගැනලි කරාම ගැනලි 52000යි අවුරුද්දට සති 52යි 1000 ගානේ 52 දේවතාවක් අරන් ගෙති එහෙනම් ගැනලි 52000යි ලාභය 160යි මේකේ උත්තරේ ලාභය 160යි හරි මේ දැන් මෙතන 52 නම් මෙතන 20 නම් මේ දෙක සුළු කරපුවාම අපට එන්නේ 32යි 160ක් වෙන්න නම් මෙතන තියෙන්න ඕන 128යි 128යි එහෙනම් වර්ෂයේ මුල සුද්ධවත්කමට වඩා වර්ෂයේ අග සුද්ධවත්ක 128කින් වැඩි වෙන්න ඕන හරි 128කින් වැඩි වෙන නම් මේක 368 වෙන්න ඕන 368ක් වෙන්න ඕන වර්ෂයේ අග 368ක් වෙන්න ඕන වර්ෂයේ අවසානයේ මුළු වග කී මහන් ඔන්න ඒක නම් පොඩි දෝෂයක් තියෙන ඉලක්කම් වල වර්ෂයේ ආරම්භයේ ශුද්ධ වත්කම් 240යි ශුද්ධ වත්කම් කරන වත්කම් වලින් වග කී මඩු කරන් පස්සේ උතුර උතුර අපිට මේකේ ඕනේ නැහැ මොකද 240 ශුද්ධ වත්කම් තියෙන 240යි වර්ෂයේ අවසානයේ මුළු වත්කම් 350යි ඒකත් හරි ඊට පස්සේ වර්ෂය තුළ අමතර ප්‍රාප්තමනේ 20යි ගැනිලි සතියකට 1000කින් ගැනිලි කර ඇත එහෙනම් මෙතන 52යි ධන 52යි හරි වර්ෂය තුළ උපය ඇති ලාභ 160යි එහෙනම් මේකේ ලාභ 160ක් වෙනවා එහෙනම් මේ දෙක 32යි එහෙනම් මෙතන 128යි කියන එක හරි නේ ඒනවන ඉලක්කම් ගැලපෙන්නේ නැහැ ඒකේ ප්‍රශ්නේ දෝෂ සහිතයි ඒ නෝතම ලියන්න දී ඇති ප්‍රශ්නේ දෝෂයිතයි කියලා මම පොඩි සංශෝධනයක් කරනවා. මේකද නැත් අපරාධයේ ප්‍රශ්නේ? හරි. සංශෝධනයේ තමයි වර්ෂය තුල උපය ඇති ලාභය एकसीय अनुवाकरा उपयायती लाभ एकसीय अनुवाकरा मेके एकसीय अनुवाकरो अरे अन्य मित्रन पनास आटवे एकसीय पनास आटवे මේ අනිත් පැත්තයි වෙන්නේ 100 අපිට 160ක් දීලා තිබේ 130ක් විතර කරන්න වෙනවා 160 කියුව එක 130 කරා මේක 100 අපිට 60යි දීලා තිබ්බේ එක 130 කරා අනිත් පැත්තට යන්න ඕනේ 130ක් වෙන්නේ විභාගයට හොම වෙනස් කර කර හදන්නේ මම දීලා තියෙන ලක්කම මොකක් හරි එක ටයිප් එකෙන් වැරදිලා මොකක් හරි වෙලා ඉතින් 130ක් වෙයි දුන්නොත් 130 මෙතන 32ක් තියෙන හින්දා මෙතන 98ක් වෙන්නේ 98ක් වෙන්නෝ එහෙනම් මේ සුද්ධ මේකට වඩා මේක 98ක් වැඩි වෙන්නෝ 98ක් වැඩි වුණොත් 238යි වෙන්නෝ නේ 98ක් වැඩි වෙනවා එතකොට 338 වෙයි මේකට වඩා මේ 98ක් වැඩි වෙන්නේ මෙතන 98ක් එන්න අග එහෙනම් 338යි මෙතන 12 ගැනිලි 12යි කියලා එනවා උත්තරේ ඕක ගන්න එපා මේ ප්‍රශ්නේ දෝෂසහිතයි කියලා ලියන්න ලියලා උත්තරේ ලියා ලෝක 12000යි කියලා ගැනිලි හරි ව්‍යාපාරයක 19 20 වර්ෂයේ ලාභය 150000 වර්ෂයේ ආරම්භයේ පැවති ශුද්ධ වත්කමට වඩා වර්ෂ අවසානයේ පැවති ශුද්ධ වත්කම 90000ක වැඩි වර්ෂයේ තුල අතිරේක ප්‍රාග්න වල 40000 ආයෝජනය කර ඇත ගැනිලි කොච්චරද කියලා අහන්න. ඒක නම් ලේසි.
මේ ලාභ සමීකරණයෙමයි මේකමයි දාලා තින්නේ ඔකේ මේ 19 20 සඳහා ලාභ 150යි ඔන්න කෙලිම මේ සමීකරණය සුළු කරපුවාම උත්තරේ එන්නේ 150යි ඔක්කොම ටික සුළු කළොත් ලාභ 150යි වර්ෂයේ අවසානයේ පැවති ශුද්ධ වාක්‍ය වලට වඩා වර්ෂය ආරම්භයේ පැවති ශුද්ධ වාක්‍ය වලට වඩා වර්ෂය අවසානයේ පැවති ශුද්ධ වාක්‍ය 90000කින් වැඩි ඒ කියන්නේ මේ දෙක සුළු කරපුවාම මේකට වඩා මේක 90000ක් වැඩි එහෙනම් මේක 0 නම් මේක 90යි මේක 100 නම් මේක 190යි හරි ඔය කියන්නේ මේක මේක 100 නම් මේක 190 අපිට ඉලක්කමක් ඕනේ නැහැ මෙතන කොහොම හරි 90000ක් ධන එනවා 90000ක ධනාගයක් එන්නේ හරි එතන මේ 50%ට පිළිතුරක් නැත ප්‍රශ්නේ වැරදි විභාගයේදී වුණොත් මොකෝයි ප්‍රශ්නේ වැරදි නැහැ ඔක්කොම ලකුණු හොන්නේ හැම කෙනෙකුට උත්තරය ලියපුවා වැරදි හරි ලකුණු කරපු උත්තරයක් උත්තරය ලකුණු කරපු අයට ලකුණු හම්බ වෙනවා ඔක්කොටම මොකද උත්තරය නැහැ නේ එතන මේකේ 150යි සුද්ධ වත්කම් 90000ක වැඩ වර්ෂය තුල අතිරේක ප්‍රාග්බලය ලෙස 40000ක් ආයෝජනය කරගෙන මෙතන ඍණ 40යි ගැණිලි අහන්නේ අර වගේ එහෙනම් මෙතන 90යි නම් මෙතන 40යි නම් දැන් මේ දෙක සුළු කරපුවම 50යි නේ එහෙනම් මෙතන 100ක් තියෙන්න ඕනේ 150 වෙන්න නම් එහෙනම් ගැණිලි 100යි නේ උත්තරේට එන්නේ 4 59ට 4 59ට 4 60 නිවැරදි නොවන සමීකරණය වත්කම් ධන වියදම් සමානයි හිමිකම ධන ආදායම් ධන වගකීම් හරි එමුනේ අපි ඉගෙන ගත්තේ වත්කම් සමානයි හිමිකම ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් එහෙමයි වත්කම් සමානයි හිමිකම ධන ආදායම් ධන ඍණ වියදම් ධන වගකීම් ඍණ වියදම් අනිත් පැත්තට ගියහම වත්කම් ධන වියදම් වෙනවා පළවෙනි කාර්යය වත්කම් සමානයි හිමිකම ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් මොනේ යට එක හරි ඒක තමයි අපි ඉගෙන ගත්තේ මේකේ වියදම් වම් පැත්තට දැම්මොත් වත්කම් පැත්තට දැම්මොත් ධන වෙලා යන්නේ ඒ හිඳයි පළවෙනි එක හැදී වර්ෂය තුල වත්කම් වල වැඩිවීම ධන වගකීම් වල වැඩිවීම ධන ගැණිලි ඍණ අමතර ප්‍රාග්ධනය සමානයි ලාභය වත්කම් වල වැඩිවීම තුලින් සුද්ධ වත්කම් වැඩි වෙනවා හරිනේ වගකීම් වල වැඩිවීම තුලින් සුද්ධ වත්කම් අඩු වෙනවා එතන ඍණ වෙන්නේ ධන ගැණිලි ඍණාමතර ප්‍රාග්ධනයේ ලාභය. උතන වගකීම් වල වැඩිවීම නම් සුද්ධ වත්කම් වෙන්නුන අඩුයි. ඒ හින්දා උතන ධන තිබිලා බෑ තුන්වෙනි එකේ. හරි. මෙතන වත්කම් වල අඩුවීම, වගකීම් වල වැඩිවීම, වත්කම් වල අඩුවීම, වගකීම් වල වැඩිවීම ධන ගැණිලි ඍණාමතර ප්‍රාග්ධනයේ සමානයි අලාභය. හරිනේ වත්කම් වල අඩුවීමෙන් වෙන්නේ අලාභයක්. වගකීම් වල වැඩිවීමෙන් ඒක තව වැඩි වෙනවා. සුද්ධ වත්කම් අඩු වෙනවා. වත්කම් වල අඩුවීමෙන් සුද්ධ වත්කම් අඩු වෙනවා. වගකීම් වල වැඩිවීමෙන් සුද්ධ වත්කම් අඩු වෙනවා. ගැණිලි ධන වල ඍණ අමතර කරන අලාභය හරි. හතරවෙනි එක හරි. පහ සුද්ධ වත්කම් වල වැඩිවීම ධන ගැණිලි ඍණ අලා ඍණ ලාභය සමානයි අමතර ප්‍රාප්තණය. නේ? ඔය වෙලා තියෙන්නේ මේ පැත්තේ තියෙන ඍණ අමතර ප්‍රාප්තණය මේ පැත්තේ ධන අමතර ප්‍රාප්තණය වෙලා හරි මෙහි ගැණිලි දැන් මේ මේ සමීකරණේ මේ සමීකරණේ මෙයාව මේ පැත්තට આવොත් ධනාමතර ප්‍රාප්තණය වෙනවා මෙයාව මේ පැත්තට ගියොත් ඍණ ලාභය වෙනවා නේද ඒකනේ වෙලා තියෙන්නේ එන එක හරි ධනාමතර ප්‍රාප්තණය ඍණ ලාභය වෙනවා එහෙනම් පහත් හරි එන උත්තරේට එන 3 60ට 3 61 අපිට අංගලම ඉවර කරමු ව්‍යාපාරික පහසුදාන් ගනුදෙනු සිදුවිය 200000ක් පිරව 50000ක් ක්ෂය කර තිබු යන්ත්‍රයක් 170000කට විකිණීම 15000ක් පිරව 20000ක් විකුණුම් වල පාණ්ඩ අපස වේවීම මෙම ගනුදෙනු දෙක නිසා ගිනු කරන සමීකරණවල සුද්ධ බලපෑම සමීකරණ දිලා තියෙන වත්කම් සමානයි හිමිකම දර වගකීම් වත්කම් සමානයි හිමිකම ධන වගකීම් හිමිකම ධන වගකීම් හරි තොරතුරු වල තියෙන්නේ
විසිදාහ පිරව 50000ක් ෂේ කර තිබුණ කියන්නේ ධාරණ වටනාකම 150000යි. එහෙනම් ධාරණ වටනාකම 150000ක වත්කමක් අඩු වෙනවා. කලිනුත් අපි මේ වගේ එකක් හැදුවා. ධාරණ වටනාකම 150000. සුද්දාගේ 150000යි. 150000ක සුද්දාගයක් තියෙන වත්කම අඩු වෙනවා. ඒ වෙනුවට 170000ක් මුදල් ලැබෙනවා. එනම් 20000ක් ලාභයි ලාභයේ හිමිකමට එකතු වෙනවා. ඔන්න පළවෙනි ගණන දෙනු. දෙවෙනි ගණන දෙනු වෙන්නේ 15000ක් පිරව 20000ක් විකුණුම් වල බාන්න ආපහු එවුවා. එහෙනම් 15000ක් පිරව බාන්න ආපහු වෙනකොට තොග 15000කින් වැඩි වෙනවා. හැබැයි ණය ගැතිය 20000කින් අඩු වෙනවා. තොග 15000කින් වැඩි වෙනවා ණය ගැතිය 20000කින් අඩු වෙනවා. ලාභයක් තිබුණා විකුණපු වෙලාවේ එකතු කරපු 5000 ඒ ලාභය අඩු වෙනවා. उत्तर විසිදාහ පිරව 30000ක් විකුණුම් බිල බාන්න 10000ක් අඩු කරලා වික්කලු. එහෙනම් 20000කින් තොගේ අඩු වෙනවා. විකුණුම් බිල 27000නේ. දැන් මේ විකුණුම් බිල 30000යි මේකේ වට්ටම 3000යි. එහෙනම් වික්කේ 27000කට. එහෙනම් 27000ක් ණය ගැතිය වැඩි වෙනවා. 20000ක බාන්න 27000කට විකුණුපුවාම 7000ක් ලාභයි. ලාභයේ හිමිකමට එකතු වෙනවා. ඔන්න විකුණන වෙලාවේ. ඊට පස්සේ ණයගැතියන්ගෙන් 10000ක් වටිනාකමට මුදල් ලැබුණා. අය 20 එතන ණයගැතියන්ගෙන් 10000ක් කරන 27000ෙන් 10000ක් කරන 2700යි. හරි. එහෙනම් ලැබුණේ 10ෙන් 7ක් 3යි, 6ෙන් 4යි 24300යි. එහෙනම් මෙතනින් ණයගැතිය 27000ක් අඩු වෙනවා. ඒ වෙනකොට මුදල් 24300ක් එකතු වෙනවා. හරි. දුන් වට්ටම් වෙන්නේ 2700යි. 2700 හිමිකමෙන් අඩු වෙනවා. ඔන්න ඔච්චර වෙන්නේ. වගකීම් වෙනස් වෙන්නේ නැහැ එහෙනම්. මොකද්ද වෙන්නේ? 4300කින් මේක වැඩි වෙනවා. 4300කින් මේකත් වැඩි වෙනවා. වත්කම් 4300කින් වැඩි වෙලා හිමිකම් 4300 කින් වැඩි වෙනවා. හිමිකමට වුණ සුද්ධ බලපෑම 4300 කින් වැඩි වෙයි කියලා ඉන්නවා. 4300 කින් වැඩි වෙයි කියන උත්තරේ දෙක. 62ට 2. 63. නිවැරදි ප්‍රකාශය තෝරන්න. ව්‍යාපාරික වත්කම් වැඩි වුවොත් ඊට සමාන වගකීම් වැඩි විය යුතුයි කියන්න බෑ. වත්කම් වැඩි වෙලා හිමිකම වැඩි වෙන්නත් පුළුවන්. ඊට සමාන වගකීම් වැඩි විය යුතුයි කියන්න බෑ. ව්‍යාපාරික වත්කම් වැඩි වුවොත් ඊට සමාන හිමිකම වැඩි විය යුතුයි කියන්නත් බෑ. මොකද වගකීම් වැඩි වෙන්නත් පුළුවන්. වත්කම් වලින් ඊට අදාළ වෙන්කිරීම අඩු කළොත් සුද්ධ වත්කම් ලැබෙයි කියන්න බෑ. ඒතර ලැබෙන්නේ ධාරණ වටිනාකම. සුද්ධ වත්කම් ලැබෙන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරපුවාම. එහෙනම් ඒකත් වැරදි. වත්කම් වලින් වගකීම් අඩු කළොත් මේ ව්‍යාපාරේ හිමිකම ලැබෙයි කියන එක හරි. පොඩිම උත්තරයක් නේ. ව්‍යාපාරික ප්‍රාග්මණය අඩු වුවොත් ඊට සමාන වගකීම් අඩු විය යුතුයි කියන්න බෑ. ඊට සමාන වගකීම් වැඩි වෙන්න ඕන, වැඩි වෙන්න ඕන නේ. ඒ නිසා උත්තරේ එන්නේ නිවැරදි වෙන්නේ 4. 63ට 4. 64. ව්‍යාපාරික වර්ෂයේ ආරම්භයේ වත්කම් වලගේ 200000 වර්ෂයේ ආරම්භයේ පැවති වගකීම් වලට වඩා වර්ෂයේ අවසානයේ පවතින වගකීම් 20000ක් වැඩිය, වර්ෂයේ ගැන්ලුවට වඩා අමතර ප්‍රාග්මණය 10000ක් වැඩිය, උපයාති ලාභයේ 50000යි. මෙම ව්‍යාපාරයේ වර්ෂයේ අවසානයේ පවතින වත්කම් කුමනද කියලා අහනවා. අර තුරු තුරුමයි ආයි දීලා තියෙන්නේ.
අර තොරතුරුමයි ආය දීලා තියෙන්නේ. ලාභය සමානයි. ලාභය සමානයි අද සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාප්තනේ අමතර ප්‍රාප්තනේ ඕක තමයි දීලා තියෙන්නේ. ඊතර වර්ෂීය මුලවත්කම් වලින් වර්ෂීය මුල වගකීම් අඩු කළොත් සුද්ධවත්කම් ලැබෙන නේ මුලදිත් ඔහම වෙනවා අගදිත් ඔහම වෙනවා වත්කම් වලින් වගකීම් අඩු කරපුවොත් සුද්ධවත්කම් ලැබෙනවා හරි වත්කම් වලින් වගකීම් අඩු කරපුවොත් සුද්ධවත්කම් ලැබෙනවා එහෙනම් දැන් ගාණේ දීලා තියෙන තොරතුරු ටික දාමු 64ට වර්ෂයේ ව්‍යාපාරික වර්ෂයේ ආරම්භයේ වත්කම් වලගේ 200යි ආරම්භයේ වත්කම් 200යි එක දීලා දෙනවා වර්ෂයේ ආරම්භයේ පැවති වගකීම් වලට වඩා වර්ෂයේ අවසානයේ පවතින වගකීම් 20000ක් වැඩි. අන වගකීම් වෙනස 20000යි. එහෙනම් මම නිකන් දැම්මොත් මේක 80 නම් මේක 100යි කියලා ඔය කියන්නේ. 20000ක් වැඩි කරලා දාන්න. වර්ෂයේ ආරම්භයේ පැවති වගකීම් වලට වඩා වර්ෂයේ අවසානයේ පැවති වගකීම් 20000ක් වැඩි. මේක 60 නම් මේක 80යි. මේක 20 නම් මේක 40යි. මේක 50 නම් මේක 70යි. ඒ ඕන ඉලක්කමක් ඔකට දාන්න. ඕන ඉලක්කම දැම්මත් මේ මේ දෙකම සමානුපාතික එහෙම වෙනවා. ඉතින් මේක 80 නම් මේක 100යි. මම ලේසි ඉලක්කමක් දැම්මා. ඔයාලා මේක 40යි දැම්මොත් මේක 60 දාන්න. මේක 70යි දැම්මොත් මේක 90 දාන්න. හරි? මේක 10යි දැම්මොත් මේක 30 දාන්න. ඉතින් පැහැදිලිද? 20ක් වැඩි කරලා දාන්න. මුලයකට වඩා අගයක 20ක් වැඩි කරලා දාන්න. ගැනිල් වලට අමතර ප්‍රාග්ධානය 10ක් වැඩි. ඒ කියන්නේ ගැනිල් වලට අමතර ප්‍රාග්ධානය 10ක් වැඩි. ඒකත් අන්න 10ක් වෙනස් කරලා දාන්න. එහෙනම් මේක 20 නම් මේක 30යි කියලා ඔය කියන්නේ. කවුරුහල්ලා මේ මෙතන 40 කියලා මෙතන 50 කියනවා. 10ක් වැඩි කරලා ලියන්න. ප්‍රසුද්ධ වෙනස 10යි. ගැනිලි 20 නම් අමතර ප්‍රාග්ධානය 30යි. ගැනිලි 50 නම් අමතර ප්‍රාග්ධානය 60යි. ගැනිලි 100 නම් අමතර ප්‍රාග්ධානය 110යි කියලා ඔය කියන්නේ. 10000 කින් වැඩිය. උපය ඇති ලාභය 50000යි. මේකේ සුද්ධ වශයෙන් එන්නේ 50000යි. එහෙනම් මෙතන මේ දෙක සුළු කරපුවාම එනවා 10ක්. ඒක දීලම තියෙනවා. එහෙනම් මේ දෙක සුළු කරපුවාම ඉන්න ඕන 40ක්. හරිද? දැන් වර්ෂයේ මුල අපි 120යි කියලා ගන්නවා සුද්ධවත්කම්. වර්ෂයේ මුල 120 නම් මීට වඩා මේක වැඩි වෙන්න ඕන 40කින්. එහෙනම් මෙතන 160 වෙන්න. මේකට වඩා මේක වැඩි වෙන්න ඕන 40. ඇයි මේ 40යි මේ 10යි තමයි 50. එහෙනම් මේකට වඩා මේක වැඩි වෙන්න ඕන 40. නේ? එහෙනම් වර්ෂය මුල සුද්ධ වාක්‍ය 120 නම් අග සුද්ධ වාක්‍ය 160ක් වෙයි. 160ක් වෙන්නම් මෙතන 260ක් වෙයි. ඕන වත්කම් වල අගේ 260 දා උත්තරේට එන්නේ 2. 64ට 2. 65. 50000 පිරෑවු 140ක් ලාභ එකතු කරමින් විකුණුම් මිල ලකුණු කළ 107 පිරිවැයෙන් 140ක් ලාභ එකතු කරමින් විකුණුම් මිල ලකුණු කළ බාණ්ඩ තෝගය 110ක වෙළඳ වට්ටම රටත්ව 112ක වැට් අනුපාතයට දෙන අයට විකුණලා දී මෙම ගනුදෙනු නිසා මූලික ගිණුම් කරන සමීකරණයට සුද්ධ බලපෑ. හරි? ඔන වාක්‍ය විග්‍රහ කර ගන්නයි ඕ. මූලික සමීකරණයට සුද්ධ බලපෑම කියන්නේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියන සමීකරණයට මොකද වුනේ කියලා අහන්නේ. ඒකනේ දීලා තියෙන්නේ. 50000ක් පිරෑවු 140ක් ලාභ එකතු කරමින් විකුණුම් මිල ලකුණු කළ. එහෙනම් 50000කින් තොග අඩු වෙනවා. මේ 50000ට 50000න් 100ට 40ක්. 50000න් 100ට 40ක් තමයි ලාභ. 50000න් 100ට 40ක් කියන්නේ 20000. එහෙනම් විකුණුම් මිල එන්නේ 70000යි. විකුණුම් මිල එන්නේ ඔකේ 70000යි. හැබැයි 10%ක් අඩු කරලා වික්කේ
70000 සියයට 10ක් 7000ක් අඩු කරලා 63000කට වික්කව. හරි 63000කට වික්කා. හැබැයි වික්කේ වැට්වලට යටවත්ත 112ක්. එතන 12.0 12.3 36යි 12.72 75 7560ක් වැට්. එතන මේ 70560ක් වෙනවා ණයගතිය. එහෙනම් වෙන්නේ තොගේ 50000කින් අඩු වෙනවා. හරි. මේ 63000කට තමයි වික්කේ. එහෙනම් 13000ක් ලාභනේ. නේ? ලාභයට 13000 කිමිකමට එකතු වෙනවා. ණයගතියන්ට එකතු වෙනවා 70560ක්. ණයගතියන්ට එකතු වෙනවා 70560ක්. 7560ක් වගකීම් වලට එකතු වෙනවා. අයව ඇට් එක එකේ. වැට් එක. එහෙනම් මෙතන එන්නේ 20560යි. මෙතන 13000යි මෙතන 7560යි. හරි. 20560යි 13000යි 7560යි උත්තරේ ඉන්නේ එක. 65ට උත්තරේ එක. හරි. ඔන්න ඔය වෙනකොට අපේ නිබන්ධනේ මූලික හරය 66 නිවැරදි ප්‍රකාශය තෝරන්න. සෑම ව්‍යාපාරික වත්කම් වලින් කොටසක් වගකීම් පේම සඳහා භාවිතා කිරීම අනිවාර්ය වේ. වගකීම් තියනවා නම් එහෙම තමයි. නේ? වගකීම් නැති ව්‍යාපාරයකට හැබැයි වැරදි. ඉතින් වෙන උත්තරයක් ඇත්තෙම නැත්තම් එක ගමු. දෙක බලන්න. වගකීම් නොමැති ව්‍යාපාරික වත්කම් වලගේ හිමිකමට සමාන වේ කියන කාරණා. වත්කම් වලට හිමිකම එකතු කළාට වගකීම් ලැබේ. වත්කම් වලට හිමිකම එකතු කළාට වගකීම් ලැබෙන්න බෑ. වත්කම් වලින් හිමිකම අඩු කළොත් වගකීම් ලැබෙයි. එහෙනම් එක තුන වැරදි. හතර වර්ෂයේ ආරම්භයේ වත්කම් වලට වඩා වර්ෂයේ අවසානයේ වත්කම් වැඩි නම් අනිවාර්යම ව්‍යාපාර ලාභ උපය ඇත කියන්න බෑ. වගකීම් ඊට වඩා වැඩි වෙලා තියෙන්න පුළුවන්. එනිසා ඒකත් වැරදි. වත්කම් වල වැඩිවීමට වඩා වගකීම් වල වැඩිවීම වැඩි නම් අලාභයක් වෙන්න පුළුවන්. හරි. ලාභෝ අමතර ප්‍රාග්ධම් නොමැතිව ගැන්ලි කර ඇතනම් අනිවාර්යම ලාභයක් ඇත. ඒක වැරදි නේ සම්පූර්ණයෙන්ම නේ. ලාභෝ අමතර ප්‍රාග්ධම් නැත්තම් ආය ලාභයක් ඇත කියන්න බෑනේ. එදා ඒක වැරදි. දැන් අපට උත්තරේ එන්නේ මේ එක හෝ දෙක වඩා හරි මොකක්ද? වගකීම් නොමැති ව්‍යාපාරත්කම් වලගේ සමානයි හිමිකමට කියන එක හරි. අර පළවෙනි උත්තරේ සෑම ව්‍යාපාරයකම වත්කම් වලින් කොටසක් වගකීම් පීම සඳහා භාවිතා කිරීම අනිවාර්ය වේ කියන දේ වගකීම් තිබුණොත් නේ. එහෙද වගකීම් නැති ව්‍යාපාර තියෙන පුළුවන්. එහෙනම් දෙවෙනි උත්තරේ තමයි 66ට 2. හරි. ඕකත් එක්ක අපේ මේ ටියුට් එකේ අපි දෙන ප්‍රශ්න ටික අවසන්. මෙතන ඉඳන් තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය ඇතුලෙන් අපි වෙනදා අවුරුදු 5ක ප්‍රශ්න පත්‍ර පන්තිය කතා කරනවා. අපේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා අපි අවුරුදු 3ක ප්‍රශ්න තමයි කතා කරන්න හිතන් ඉන්නේ. ඒ නිසා මේ 19 20 අපි මේ ටියුට් එක හදනකොට ඇත්තටම 20 අවුරුද්දේ පේපර් එක ඇවිල්ලා තිබුණේ නැහැ. මේ ඒ නිසා දැන් අපි මේකේ අවුරුදු 3ක ප්‍රශ්න හදන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේ. ඊළඟ පන්තිය භාගයක් අපි මේකට ගන්නවා. භාගයක්ම යන්නත් නැති වෙයි. මේ අරන් අපි ඊළඟ අතර මාතෘකා දෙකක් මේ පළවෙනි ටියුට් එකේ තියෙන ගිණුම් කරන පරිසරය ගිණුම් කරන අවශ්‍යතාවය කියන මූලික පාඩමයි ගිණුම් කරන සමීකරණයි අපි ඊළඟට ප්‍රයෝගික පොත් ලෙජරේ ශේෂ පරීක්ෂුම් කියන නිබන්ධනය තියෙනවා සිප්පින ආයතනෙන් ගන්න පුළුවන් හරි ඒකත් එක්ක තමයි අපි ෂු කරලා තියෙන්නේ ලබන සතියේ එනකොට මේ නිබන්ධනය හදන් එන්න උත්තරය ඇතුළේ වාඩි වෙන්න අදට අපි නවත්තනවා ඊළඟ සතියේ සුපුරුදු විදිහට පන්තියේ පටන් ගන්න බලාපොරොත්තු වෙයි හරි එහෙනම් හැමදෙනාටම තිරුවන් සරණයි ආයුබෝවන් වාසනාවන්ත